නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. හොඳයි, හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි. අදත් අපි කතා කරගත් ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහං පරියායක් වන පටිච්ච සමුප්පාද ධර්මය ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. අපි මෙතෙක් කතා කරගෙන හිමින් පැවතුනේ පටිච්ච සමුප්පාදයේ මේ අංග ඒ ආකාරයෙන් ප්‍රත්‍යවීම පිළිබඳව. එහිදී අපි ඒ අංගයන් පිළිබඳවත් විස්තර කතා කරමින් ඊට පස්සේ ඒ අංගයන් ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳවත් විග්‍රහ කරගනිමින් තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේකේ අපි මුලින් කතා කරා මේ පටිච්චසමුප්පාදයේ අංග 12ක් මූලික වශයෙන් තියෙනවා. ඒ අංග 12 වර්තමානයේ ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව බැලුවාම ඒ අංගයන් යම් යම් ආකාරවලින් වෙනස්කම් සිද්ධ වෙනවා. නමුත් මේ පටිච්චසමුප්පාදයේ අතීත සසර ඉඳන් ඒ වගේම සංසාරයේ යම්තාක් සත්වෙක් පුද්ගලයෙක් සැරිසරනවා නම් ඒ සැරිසරන ආකාරය පිළිබඳව කෙසේ සසර ගමන් කරන්නේද කියන එක පිළිබඳව කරන විග්‍රහයක් තමයි මේ පටිච්චසමුප්පාදයේ සූතාන්ත කමේදී විග්‍රහ කරන්නේ. ඉතින් ඒ අනුව අපි ඒ අංගයන් ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව කතා කරේ. දැන් අවිද්‍යාපච්චයා සංඛාරා කියලා කිව්වහම අපිට සූත්‍රවල හම්බෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරයන්, පුඤ්ඤාභි සංඛාරා, පුඤ්ඤාභි සංඛාරා, අනිච්ඡාභි සංඛාරා කියලා මේ සංඛාර තුන් වර්ගයක් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා. එතකොට ලෝකේ යම්තාක් අතීතේ මේ වගේ සංස්කාර කර්ම රැස් වුණා නම්, අනාගතේ රැස් වෙනවා නම්, වර්තමානයේ රැස් වෙනවා නම්, ඒ රැස් වෙන්නේ මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එතකොට කුමන හෝ සංකාරයක් ඇත්නම් ඒ සියලු සංකාර නෙවෙයි මෙතන ගත්තේ, සංස්කාර කොටස් වලට කඩලා ඒ සංකාර උපදින විදියට. එනිසා මේ පෙන්නන්නේ මේ ඇතිකල්ලි මෙය වේ කියන ධර්ම න්‍යාය ඔස්සේ මිසක් වර්තමානයේ කෙනෙකුට පටිච්චසමුප්පාදය උපදින අවස්ථාවක් ගැන නෙවෙයි. ඒක අපිට වර්තමානයට ගලපා ගන්න පුළුවන්. නමුත් මේ පෙන්නන්නේ මේ දුක් පටිපාටියේ උපදින ආකාරය පිළිබඳව බව ඔබට වටහලා දුන්නා. මොකද ඒක මං අපි ඔප්පු කරගත්තේ මේ තුන් සංඛාරයක් ගැන අවිද්‍යාපත්‍යෙන් සඳහන් වෙනකොට වර්තමානයේ කවදාවත් මේ සංඛාර තුනම එකවර එක හිතක යෙදෙන්න පුළුවන් කමක් නැහැ කියන කාරණා. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට එකින් එක ඒ කතා කරගෙන යන්නේ මූලික වැඩපිළිවෙලේදී ඔන්න ඔය ආකාරයට බව මං නැවත සිහිපත් කරනවා. ඉතින් ඒ අනුව අපි ගියවර කතා කරේ අවිද්‍යාපච්චයා සංඛාරා කියන මාතෘකාව. එතකොට එහිදී මේ සංස්කාර කියන පදය පිළිබඳව අපි විග්‍රහ කරගත්තා. නොයේක් මේ සංස්කාර පිළිබඳව පදයට බුදුරජාණන් වහන්සේ ඒ වචනය උදව් කරගෙන නොයේක් දහම් පරියායන් විස්තර කරලා තියෙනවා. එතකොට අපි ගත්තාම මේ සංස්කාර සංඛාර කියන වචනය මුළු සංකත ධර්මයන්ටම බුදුරජාණන් වහන්සේ යොදලා තියෙනවා. ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු ධර්මයන්ට සංඛාර කියලා තියෙනවා. එතකොට සංකත සංඛාර කියලා කියන්නේ ඒ අර්ථයෙන් ප්‍රත්‍යයෙන් හටගත්තු සවිඥානික අවිඥානික රූපාරූපාදී සියලු ධර්මයන්ට. ඒ වගේම තව ඒ විදිහට මේ සංස්කාරයේ පිළිබඳව ප්‍රයෝගාභි සංඛාර, සංකත සංඛාර, ඒ වගේම අවිජ්ජාපච්චයා සංඛාරා කියලා මේ විදිහට නොඑක් ආකාරයේ යෙදෙන බව අපි ගියවර කතා කරා. නමුත් ඊට පස්සේ අපි ඒක කොටස් කරලා ගත්තා. එයින් මෙතන කතා කරන්නේ අபிසංකතං සංකතං අபிසංකරොන්තිති සංඛාරා කියලා. සංකත ධර්මයන් අபிසංස්කරණ නැවත නැවත සකස් කරන අර්ථයෙන් සංඛාර කියලා
සඳහන් වන මේ අවිද්‍යාපච්චයෙන් වන සංකාර පිළිබඳව. මිසක් තව කොතෙකුත් සංකාර තිබ්බත් ඒ සියලු සංකාර පිළිබඳව නෙවෙයි කියලා අපි වචනය අර්ථය අරගෙන වචනේ පැහැදිලි කරගෙන ඒ සංකාර මොනවද කියන එක පිළිබඳව අපි අර්ථ විග්‍රහ කරගත්තා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්ඡාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා මේ විදිහට කතා කරගෙන ඒවා ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව ඒකට අපි කච්ඡානගොත්ත සූත්‍රය කියලා සූත්‍රයක් ඉදිරියට අරගෙන මේ ඒ අනුව මේ අපි ඒ සංස්කාරයන් පිළිබඳව විග්‍රහ කරගත්තා. නමුත් පින්වතුනි මේ සංස්කාර පදය අපේ ජීවිතයට ඉතාමත් වැදගත් මේ දහම් කොටාසයක්. එනිසා මේක පිළිබඳව අදත් මට කතා කරන්න ඕනේ කියන අදහස ඇති වුණා. මේක අපි ජීවිතේ විග්‍රහ කරගත යුතු කාරණාවක්. ඒ මොකද අපි සත්වයා ලෝකයේ සැරිසරන කොට අතීතයේ දිහා බැලුවොත් මේ සත්වයා අපි සම්මුතියෙන් කිව්වොත් මේ ස්කන්ධ පටිපාටිය සත්වයා දුක් විඳින්මින් ඇවිදපු කාලය අතීතයේ ගත්තොත් పూర్ව කෙලවරක් පේන්න නෑ කියලා අපි මතක් කරගත්තා. එහෙම මේ අත සැරිසරමින් සාගර පුරවන්න ලේ කඳුළු වගුරුවමින් මේ සංසාරේ සැරිසරපු කාලය ප්‍රමාණයක් කරන්න බෑ. ඒ සසර සැරිසරනකොට සත්‍යෝ සුගතියෝල උපදිනවා, දුගතියෝල උපදිනවා, මේ විදිහට උපදිනවා. ඉතින් ඇතැම් අවස්ථාවල අපි සඳහන් කරා මේ දුගතියේ උපදිච්චි ප්‍රමාණය දුක් විඳපු වාර ගණන ප්‍රමාණයක් කරන්න බෑ. ඇතැම් කාලවල අපි සමහර විට සතර අපායට වැටිලා ඒකෙන් ගොඩේන්ඩ බැරුව අනාදිමත් කාලයක් බුද්ධාන්තර ගානක් දුක් විඳමින් සසර ඇවිදලා තියෙනවා. මේ ධර්මයේ සඳහන් වන කතාවක් තියෙනවා, මම ඒක කෙටියෙන් කියන්නම්. ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ සමහර විට මේක බහලත් ඇති මහා බෝධිය වඳින්න ගමනක් යනකොට කැලේ මැදින් ගිහිල්ලා අතරමං වෙලා පාරක් හොයාගන්න බැරුව මහන්සි නිසා ගලක් මුල නතර වෙලා ඉන්නකොට එතන මහා ගල් පෙරේතෙක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ මහා ගලක් කියලා හිතාන වාඩි වුණාට ඒ ගල සෙලවෙනවා, කෙඳිරි ගානවා දකිනකොට ඒ මහතෙරුන් වහන්සේ හඳුනාගෙන අනි මෙයාගෙන්වත් පහරා පාරහ ගන්න ඕනේ කියලා මේ පෙරේතයට කතා කරලා මේ අපි හත් දවසක් පුරා අතරමං වුණා, ඔබට අපිට පාර කියන්න බැරිද කියලා ආපු වෙලාවේ මේ පෙරේතයා කියපු කතාව ඇහුවාම අනේ අපි මොන දුකකටද පත් වුණේ, අපි මොන අතරමං වීමක්ද කියන එක වැටහුණා. ස්වාමීනි ඔබ වහන්සේලා මේ හත් දවසක් කැලේ අතරමං වෙලා ඒකෙන් මිදෙන්න බැරුව ඔබ වහන්සේලා කතා කරනවා. ස්වාමීනි දැන් මම මේ പ്രേත භාවයට පත් වෙලා මෙතනින් මිදෙන්න බැරුව මේ සංසාරයේ දුක් විඳින්මින් මේ අතරමං වෙලා බුද්ධාන්තර හතරක් තිස්සේ මං මෙතන දුක් විඳිනවා. ඉතින් ඔබ වහන්සේලා මේ දවස් හතක් අතරමං වීම ගැනකත් ඒ වගේ පින්වතුනි අපි සමහර පොඩි දේවල් වලට කෙලෙස් ඇති කරගෙන කර්ම ඇති කරගෙන සමහර දේවල් අහිමි වීම ගැන පුදුමාකාර විදිහට වද වෙමින් කෙලෙස් ඇති කරගන්නවා. නමුත් මේ අපි මේ මනුස්ස විෂය ගැන කල්පනා කරලා බැලුවොත් අපි අපිට ඇති වෙච්ච අහිමි වීම මොකද්ද කියලා හිතෙනවා. මේ සමහර විට මස් වැදලි වගේ, ඒ වගේම ඇට සැකිලි වගේ අවුරුදු ගාණක් වතුර පිදක් නැතුව වතුර පිපාසයෙන් දුක් විඳින්මින් ඉන්න പ്രേත කොටස් ඉන්නවා. ඉතින් මේ අය හිතනවා මෙයාලා මේ මොකද්ද මේ දඟලන්නේ කියලා, මොනවටද මේ වෙහෙසෙන්නේ කියලා. ඒක ඒ තැනක් දැක්කොත් තමයි අපිට තේරෙන්නේ. ඒ නිසා මේ සසර පිළිබඳව අනාදිමත් කාලයක් මේ විදිහට දුක් විඳින්මින් ඇවිද්දී මේ අපි තුල සකස් වෙන හා සකස් වෙච්චි කර්ම නිසා. ඒ නිසා මේ කර්ම පිළිබඳව මාතෘකාවේදී මේ එක සංදිස්ථානයක් මේ කර්ම කියන එක. එතකොට මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි කියන මේ සංස්කාරයන් නිසාමයි ලෝක සත්වයා එමේ යත සැරිසරන්නේ.
ඒ සංස්කාරයන් නොතිබුණානම් ලෝක සත්වයා මේ සසර සැරිසරන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ සංචේතනා සූත්‍රයේදී මනාකොට පැහැදිලි කරනවා. ඒක අපි ඉදිරියේදී ගන්නවා. ඉතින් ඒ නිසා මේ සංස්කාර කියන පදය පිළිබඳව අපි අවබෝධ කර ගැනීම, විග්‍රහ කර ගැනීම, තේරුම් කර ගැනීම හා ඒක අපේ ජීවිතය තුළින් ප්‍රායෝගිකව යොදා ගැනීම කියන කාරණා ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිච්ඡාභි කියන සංස්කාරයන් මොනවද කියලා හඳුනා ගැනීම, ඒවා උපදින නිදහනේ හේතුව මොනවද කියලා තේරුම් ගැනීමම ඇත්තටම අපි සම්මාදිට්ඨියට පත්වීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අපි ඒකත් පොඩ්ඩක් ඉදිරියට ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. බුදුරජාණන් ඔබ අහලා ඇති සම්මාදිට්ඨි සූත්‍රය පිළිබඳ සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ තියෙන සම්මාදිට්ඨි සූත්‍රයක්. ඒකේ කොටසක් අපි මේ සඳහා එකතු කරගන්න ඕනේ කියලා හිතුණා. ඒකේදී සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ දේශනා කරන සූත්‍රයක් සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය කියලා කියනවා. කෙතකින් සම්මාදිට්ඨිය වෙනවද කියන කාරණාව ඔස්සේ දහම් පරියායන් 16ක් දේශනා කරනවා. එතනදී එක තියෙන ධර්ම පරියායක් තමයි මේ අපි මේ අද අපි කතා කරන සංඛාර කියන පදය කියන එකේ වැදගත්කම මතු කරගන්න අපිට මේක අපි උදව් කරගත්තා. එතකොට මෙතන බුදුරජාන් වහන්සේ මේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා, කතමං යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති, එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති, උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං. එවැත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය දනීද, අකුසල මූලය දනීද, කුසලය දනීද, කුසල මූලය දනීද, එවැත්නි මෙපමණකින් ආර්ය ශ්‍රාවක තෙම සම්මාදිට්ඨියට පත් වූයේ වේ. ඔහුගේ දෘෂ්ටිය ඍජු වූයේ වෙයි. ධර්මයේ ගුණදැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. මේ නිර්වාණ ධර්මයට ඔහු පැමිණියාවේ කියලා සඳහන් වෙනවා. මේක හරියට අවබෝධ කරගත්තොත් ඒ වගේ අර්ථයක් මෙතන තියෙනවා මේ සංඛාර කියන පදේ. එතකොට එතන අපිට පෙන්නනවා කතමංචාවසෝ අකුසලං, කතමංචාවසෝ අකුසල මූලං, කතමංචාවසෝ කුසලං, කතමංචාවසෝ කුසල මූලං කියලා. එතකොට එතනදී මොකද්ද අකුසලය, අකුසල මූලය කියන්නේ මොකද්ද, කුසලය කියන්නේ මොකද්ද, කුසල මූලය කියන්නේ මොකද්ද කියලා මෙන්න මේ කාරණා ටික තමයි අපි දැනගත යුත්තේ, දැකගත යුත්තේ. අකුසලය කෙනෙක් නොදන්නාකම නිසා, අකුසල මූලය නොදන්නාකම නිසාම තමයි අපි කර්ම රැස් කරගන්නේ. එතකොට අපි ඒකේ වැදගත් ටික මතු කරලා ගමු අපේ ජීවිතේට. එතකොට අකුසලය කියන එක මෙතන පෙන්නන්නේ පාණාතිපාතාකෝ ආවුසෝ අකුසලං, අදින්නාදාන අකුසලං, කාමේසු මිච්ඡාචාර අකුසලං, මුසාවාද අකුසල, මුසාවාදෝ අකුසලං, පිසුනාවාච අකුසලං, පරුසාවාච අකුසලං, සම්බප්පලාපා අකුසලං, අභිජ්ජා අකුසලං, ව්‍යාපාදෝ අකුසලං, මිච්ඡාදිට්ඨි අකුසලං, ඉදං උච්චතාවසු අකුසලං කියලා මේ අකුසල කොතෙකුත් තිබ්බත් මේ කර්මපත වන මෙතන අකුසල කියලා ඉදිරියට අරන් තිබ්බේ ඇත්ත අර අවිද්‍යා පච්චයා සංඛාරා කියන කොටස් තියෙන ධර්ම ටිකමයි මෙතන ගත්තේ. අකුසල් කිව්වම බොහෝ අකුසල් තියෙනවා. නමුත් ඒ අකුසල් අතර කෙනෙකුට ප්‍රතිසන්දිදායක කර්ම සකස් වෙන, නැවත දුකට දුක නැවත නැවත උපද්දවන අකුසල ධර්ම ටිකක් තියෙනවා. මෙන්න ඒ අකුසල ධර්ම ටික තමයි මේ දස අකුසල කර්මපත. එතකොට මේ අකුසල ධර්මපත තමයි අකුසලය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට ඒවා කයින් වන, වචනෙන් වන, සිතින් වන අකුසල් කියලා තුන් කොටසකට තමයි බෙදුවේ. මුල් කොටස කයෙන්, මුල් කොටස් තුන පාණාතිපාතා, අදින්නාදාහන, ඒ වගේම කාමීසු මිච්ඡාචාරා කියන, අනිත් ටික වචනේ, මුසාවාදා, පිසුනා වාචා, සප්පරුසා වාචා, සම්පප්පලා කියන මේවා වචී ద్వාරෙන් වන.
අරවා කායද්වාරයෙන් වන, ඊට පස්සේ මනෝද්වාරයෙන් වන අකුසල තමයි ඊළඟ පෙන්නලතේ. එතකොට මේ අකුසල් ටික කතමංචාවසෝ අකුසල මූලං, ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. අන්න අකුසලයේ උපදින හේතුව මොකද්ද කියලා, මූලය කියලා කියන්නේ හටගන්න. දැන් ගහක්ගේ පැවැත්ම හට ගැනීම මුල නිසා සිදුවෙනවා වගේ මෙතන මූලයේ හැටියට සඳහන් වෙන්නේ අකුසලය හටගන්න තව ගොඩාක් හේතු තිබුණත්, නමුත් ප්‍රධාන මූලය කියන්නේ අර්ථයෙන් මෙතන ප්‍රධාන භාවයෙන් අකුසලය උපදින්න හේතු වෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ හේතු තුන අන්න අකුසලය උපදින හේතු. එහෙනම් අපි තුළ අකුසලයක් ඉපදුනොත් අපි පරීක්ෂා කළ යුත්තේ මේ අකුසලය ඉපදුනේ කොහොමද කියන එක ගවේෂණය කරන්න ඕනේ තමන්ගෙම හිතේ උපදිච්චි సంతානිය උපදිච්චි හේතුව පිළිබඳවයි. එතකොට ඒක ලෝභය, ද්වේෂය, මෝහය කියලා මේ ධර්මයේ අපිට සඳහන් වෙනවා. එතකොට අපි පටිච්චසමුප්පාදේ ගත්තත් ඒ පටිච්චසමුප්පාදේ මේ මෙතන හේතු තුනක් පෙන්නට ප්‍රධාන හේතුව වශයෙන් තමයි පටිච්චසමුප්පාදේ අරගෙන යන්නේ. එතකොට පටිච්චසමුප්පාදේ ගත්තාම අවිද්‍යාව කියන කාරණා. එතකොට අවිද්‍යාව කියන හේතුව සංඛාරය කියන අර තුන් සංඛාරයන් ඒ හේතුවෙන් උපදිච්චි ඵල ධර්මෝ හැටියට තමයි පෙන්වන්නේ. එතකොට ඒ අවිද්‍යාව නිසා සංඛාර වෙනවා කියන කාරණාව තමයි මෙතන පෙන්වන්නේ. එතකොට අවිද්‍යාවෙන් තොරව ලෝභය උපදින්න බෑ. අවිද්‍යාවෙන් තොරව ද්වේෂය උපදින්නත් බෑ. අන්න ඒ නිසා ප්‍රධානම වෙන්නේ මෙතන අවිද්‍යාව. එතකොට අපි ඒක පිළිබඳව කතා කරමු. එතකොට අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? ඒ ප්‍රතිශක්තිය පිළිබඳව කතා කර. මෙතනත් කතා කරන්නේ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව මිතක් ප්‍රත්‍ය භාවය පිළිබඳව නෙවෙයි, ප්‍රතිශක්තිය පිළිබඳව නෙවෙයි. අපි මේ අද දවසේදී ඒක ඉදිරියේදී මේ ප්‍රත්‍ය භාවය, ප්‍රතිශක්තිය පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පටිසම්පාදයේ මේ අකුසල උපදින්න හේතු ධර්මයන් ටික තමයි පෙන්වන්නේ. ඇත්තටම ධර්ම ටික වැදගත්. නමුත් ඒ වගේම මේ ධර්මයන්ගෙන් වන ප්‍රත්‍යාකාරය, ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව වැදගත්. දැන් අපි චතුරාර්ය සත්‍යයේදී කතා කරනවා දුකට හේතුව තණ්හාවයි කියලා. එතකොට ඒ තණ්හාව කියන එක දුකට හේතු වෙන ධර්මයක්. එතකොට ඒ ධර්මයේ උපකාර වෙන්නේ මොන ආකාරයෙන්ද දුක උපදවන්න කියන එක පිළිබඳව අපි වෙනම විග්‍රහ කරගත යුතුයි. පටිච්චසමුප්පාදයේ ගත්තත් අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානප්‍රත්‍ය නාම රූපං කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙනවා, සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වෙනවා කියලා මේ විදිහට ප්‍රත්‍ය වෙන ධර්මයන් ටික පෙන්වුවාට මේක කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියන කාරණාව එතන සඳහන් කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ අනාත්ම සංසිද්ධිය හොඳ ආකාරව තේරුම් ගන්න නම් ඒ ප්‍රත්‍ය හා ප්‍රත්‍ය භාවය, ප්‍රත්‍ය ශක්තිය පිළිබඳව අපි දැනගත යුතුයි. ඒකත් අපි ඉදිරියේදී කතා කරන. දැන් සූවිසි ප්‍රත්‍ය ගත්තාම පටිසම්පස්ස සූවිසි ප්‍රත්‍ය අන්න මේ ධර්ම එකක්වත් ඉදිරියට නොගෙන, ඒවා ධර්ම නැතුව කතා කරන්න බෑ. සූවිසි ප්‍රත්‍ය පဋාණ ප්‍රකරණේ හේතු ප්‍රත්‍ය, ආරම්භන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, සහජාත ප්‍රත්‍ය ආදී වශයෙන් අන්න එතනදී කතා කරන්නේ පැහැදිලිව මේ ප්‍රත්‍ය ශක්තියින් පිළිබඳව. ධර්මයේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න පුළුවන් ආකාර මෙච්චරක් තියෙනවා. ආරම්භන භාවයෙන්, අධිපති භාවයෙන්, මූල භාවයෙන්, හේතු භාවයෙන් කියලා අන්න ප්‍රත්‍ය ශක්තියයි කතා කරන්නේ. එතකොට ඇත්තට මේ සූවිසි ප්‍රත්‍ය කාරණා ටික දැන ගැනීම, ඉතින් ඉදිරියේදී මේවා ගවේෂණය කර ඉගෙන ගැනීම හරි වටිනවා. ඉතින් ඒ සූවිසි ප්‍රත්‍යයේදී කතා කරන්නේ ඉන්නේ අවිද්‍යාව මොන ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ, ලෝභය මොන ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ කියන ප්‍රත්‍ය භාවයන් පිළිබඳව ඒතනදී කතා වෙනවා. අපි ඒක පිළිබඳව අපි ඒ කොටස් වලදී අපිට ඉදිරියට අරගෙන කතා කරමු. ඊට පස්සේ අපි ඒක පිළිබඳවදී සම්පූර්ණ විස්තරයක් මේ සූවිසි ප්‍රත්‍ය පිළිබඳව කතා කරන්න පුළුවන්. එතකොට මෙතනදී මේ හේතුව පෙන්නවා, ඵලය පෙන්නවා. එතකොට අවිද්‍යාව නිසා මේ අකුසල් ටික මුලින් පෙන්නවා. එතකොට ඇත්තටම මේ අකුසල් තුන, අකුසල මූල තුන අකුසල ධර්මය උපදින්න හේතුනාට එකවර මේ තුනම යෙදෙන්නේ නැහැ.
එකත් ඔබ තේරුම් ගත යුතුයි. හැබැයි අවිද්‍යාව මේ අකුසල් ටික, මේ කර්මපත 12ක් තියෙනවා නම් මේ 12ම ඇති වෙන්න අවිද්‍යාව හේතු වෙනවා. නමුත් මේ අකුසල් ටික සිත් වශයෙන් ගත්තොත් මෙතන තියෙනවා ලෝභය නිසා වන අකුසල කර්මපත, ද්වේෂය නිසා වන අකුසල කර්මපත, මෝහය නිසාම වන අකුසල කර්මපත ටිකක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම ප්‍රාණඝාතය කියන එක අනිවාර්යෙන් ද්වේෂය මුල් වෙලා සිද්ධ වෙන්නේ. පරුෂ වචනය කියන එක ද්වේෂය මුල් වෙලාම තිබෙන්නේ. කේලම් කියනවා කියන එක ද්වේෂය මුල් වෙලාමයි සිද්ධ වෙන්නේ. ඒක ලෝභය මුල් වෙලා සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිද්ධාන්ත ඒ හේතු ගත්තාම අවිද්‍යාව, මෝහය, අවිද්‍යාව කියලා කියන්නේ මෝහයයි ලෝභයයි මුල් වෙලා අකුසල කර්මපත සකස් වෙනවා. මෝහයයි ද්වේෂයයි මුල් වෙලා අකුසල කර්මපත සකස් වෙනවා. මෝහය පමණක් යෙදিলা අකුසල කර්මපත සකස් වෙනවා. එතකොට ඒ අකුසල කර්මයක් කියලා කියන්නේ ඒ හිතේ යෙදෙන ඒ ධර්ම ටික අනුව තමයි ඒක අකුසලයක් කියලා සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඒ විදිහට නමුත් මේ තුන් ධර්මයන්ටම අවිද්‍යාව, මෝහය කියන එක අවශ්‍යමයි. ඒ කියන්නේ අරමුණක් තුල මුලා වුණොත්මයි මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංකාරයන් සිද්ධ වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් ඒක අපි කොහොමද අවිද්‍යාව නිසා මේ තුන් සංකාරයන්ම වෙන්නේ කියන එක පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. දැන් එතකොට මෙතනදී අපි තව චුට්ටක් අපි විග්‍රහ කරගමු මේකේදී අකුසලයේ කියන එකේදී. දැන් මෙතන අපුඤ්ඤාභි සංකාර කියන කොටස ගත්තාම එතකොට අපි සිත් වශයෙන් ගත්තොත් සිත් 12ක් තියෙනවා, අකුසල සිත් 12ක් තියෙනවා. එතකොට ඒක අභිධර්මයේ බෙද හරි ලස්සනයි ඒවත් ඉගෙන ගත්තාම. දැන් අකුසල කර්මපත පිළිබඳව ධර්මයේ අපිට සූත්‍ර වලින් සඳහන් වෙනවා. නමුත් මේ අකුසල කර්මපත සකස් වෙන්නේ මොන මොන සිත් වලින්ද කියන එක පිළිබඳව බොහෝ විට විග්‍රහ වෙන අභිධර්ම පිටකේ. එතකොට ලෝභයේ මුල් වෙලා සිත් වශයෙන් ලෝභ මූල සිත් 8ක් පෙන්නනවා. ද්වේෂයේ මුල් වෙලා සිත් 2ක් පෙන්නනවා. මෝහයේ මුල් වෙලා සිත් 2ක් පෙන්නනවා. එතකොට ඒ විදිහට සියලු අකුසල ධර්ම 12ක් යටියට මම හිතන්නේ ගිය සැරේත් අපි මේක කතා කරා. එතකොට හැම අකුසලයක්ම සිද්ධ වෙන අකුසල සාධාරණ ධර්ම ටිකක් කියලා තියෙනවා. ඒතර අකුසල චෛතසික 14ක් පිළිබඳව සඳහන් වෙනවා. එහෙන් හැම සිතකම යෙදෙන අකුසල ධර්ම ටිකක් තියෙනවා. ඒකට කියන මෝහ චතුස්කය කියලා. අකුසල සාධාරණ චෛතසික මෝහය, අහිරිකය, අනුත්ප්පේ, උද්දච්චය කියන මේ කෙලෙස් ටික හැම අකුසලයකම යෙදෙනවා. අකුසලයක් වෙන්න නම් මේ හතර තියෙන්නම ඕනේ. මොකද්ද මෝහය කියලා කියන අවිද්‍යාව, අහිරිකය කියන්නේ අකුසලයට ලැජ්ජා නැතිකම, අනුත්ප්පේ කියලා කියන අකුසලයට බය නැතිකම, ඒ වගේම උද්දච්චය නොසන්සුන්කම කියන එක අකුසලයක තියෙන්නම ඕනේ. මේ ලෝභය, අහිරිකය, ලෝභය, ලැජ්ජා නැතිකම, බය නැතිකම, නොසන්සුන්කම, විසුරුණුකම කියන එක හැම අකුසලයක් තුලම යෙදෙනවා. ඒ වගේම ද්වේෂය, ද්වේෂය මුල් වෙලා අකුසලයන් මෙතන අපිට පෙන්නන පත වශයෙන් හතරක්. එතකොට ද්වේෂය මුල් වෙලා පානඝාත ආදී අකුසල කර්ම සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ මෝහය සමග යෙදෙන දෝෂ චතුස්කය කියලා කොටසක් තියෙනවා. දෝස ඉස්සා මච්චරි කුක්කුච්ච කියලා. ද්වේෂයේ සමගමයි ඊර්ෂ්‍යාවය දෙන්නේ, ද්වේෂයේ සමගමයි මච්චරිය දෙන්නේ, ද්වේෂයේ සමගමයි කුක්කුච්චය දෙන්නේ. මේ විදිහට ද්වේෂය වෙනමත් යෙදෙන්න පුළුවන්. හැබැයි ඊර්ෂ්‍යාව කියන ධර්මය හිතේ යෙදෙනවා නම් ඒ යෙදෙන්නේ ද්වේෂයත් එක්කමයි. මසුරුකම, අනුන්ගේ දේවල් තමන්ට ලබා ගන්න ඕනේ කියන අකුසල් සිත් අපිට උපදිනවා. ඒක මච්චරිය කියලා කියනවා. මේ මසුරුකම උපදින්නේ ද්වේෂය නිසා. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ දියුණුවේදී, අනුන්ගේ අභිවෘද්ධියේදී නුරුස්නාව, උහුලන්න බෑ ඒක. ඒක එහෙම සිත් අපි තුල යෙදෙනවා. ඒක යෙදෙනකොට ද්වේෂය අපි තුල යෙදෙනවා. කුකුච්චය කියලා කියන කුකුස, පසුතැවිල්ල. ඉතින් ඒකත් හොඳ නැති ධර්ම ටිකක්. මේවා හරිම පලි බෝධයි. කුකුස කියලා කියන අපිට වෙච්චි දේවල් පිළිබඳව අපි තුළ ඇතිවන පසුතැවිල්ල.
ඒවගේ නොවෙච්චි දේවල් පිළිබඳ අපිට මේ දේ කරගන්න බැරුණා කියලා පසුතැවිලි වෙනවා. මේ පසුතැවිල්ල තුළ තියෙන නිදහානය ද්වේෂය. තුළ ද්වේෂයයි මෝහයයි මුල් වෙලා තමයි ඒව සිද්ධ වෙන්නේ. එදවිට ලෝභය සමග යෙදෙන ධර්ම තියෙන ලෝභ දිට්ටි මාන. ලෝභයයි දිට්ටියයි මාන්නයයි කියන ලෝභ ත්‍රිකය කියලා මේකට සඳහන් වෙනවා. එතකොට දිට්ටිය යෙදෙනවා නම් ලෝභයත් එක්කමයි යෙදෙන්නේ. මාන්නය කියන අකුසලය යෙදෙනවා නම් මාන්නය යෙදෙන්නේ ලෝභයත් එක්කමයි. ඒ විදිහට ලෝභය සමග දිට්ටිය මාන්නය කියන මේ දේවල් යෙදෙන්න පුළුවන්. එතකොට දිට්ටියයි මාන්නයයි කියන එක වෙනම ධර්ම දෙකක්. කවදාවත් ලෝභය සමග දිට්ටිය මාන්නය යෙදුනට මාන්නයයි දිට්ටියයි කවදාවත් එකසිතක උපදින්නේ නැහැ. ඒ හේතුව තමයි ඒවා වෙනස් අරමුණු ටිකක්. ඒ නිසා ඒක පිළිබඳව අපි අවශ්‍ය වුණොත් කතා කරමු. ඒ නිසා ඒවා ගොඩාක් මේ පටල ගන්න අය මේ දිට්ටියයි මාන්නයයි පිළිබඳව එහෙම ගත්තාම මේ අකුසල ධර්ම ටික යෙදෙනුනහම තමයි මේ කතා කරපු අපි අකුසල ධර්මය ලෝභයේ සමග ලෝ කතා කරපු ධර්ම ටිකක් මෝහය අහිරිකය ආදී කතා කරපු අකුසල ධර්ම ටිකක් තියෙනවා. ඊට පස්සේ මෝහය සමග ඊට පස්සේ ද්වේෂය සමග දෝස ඉස්සා මච්චරිය ආදී මේ අකුසල ධර්ම ටිකක් මේ ධර්ම ටික යම් හිතක යෙදුනහම තමයි ඒකට අපි අකුසල් කියලා කියන්නේ. මොකද මේ ධර්ම තුලින් තමයි කෙනෙකුට අනිෂ්ට වූ අකාන්ත වූ දුක් විපාක ගෙන දෙන්නේ. අපි කෙනෙක් දුක් විඳිනවා කෙනෙක් අපායට වැටුණා කියලා කතා කරාට එතන විමසලා බැලුවොත් තියෙන අනාත්ම ධර්ම ටිකක්. මේ දේසේ සමග යම් ධර්ම ටිකක් යෙදුනොත් ඒකට අපිට කියනවා පුද්ගලයෙකුට තරහව කියලා. එතකොට ඒ දේශය සමග ධර්ම ටික යෙදුනහම තමයි එයා මුලා වෙනවා. එතන අවිද්‍යාව යෙදෙනවා. ඒ නිසා එතන සත්පුද්ගල භාවයේදීලා අපි තව තවත් මුලාවටපත් වෙනවා. එතකොට මේ හැම එකකටම මුල් වෙන්නේ මෝහය කියන එක. අරමුණ වරදවා ගැනීම කියන දේ නොතිබුණා නම් ලෝභයවත් විදින්නේ නැහැ, ද්වේෂයවත් විදින්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා මේ අවිද්‍යාව කියන කාරණාව, සංඛාරයේ කියන කාරණාව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. අපේ ජීවිතේට මේවා සමීපයි. එතකොට කර්මපත ටික අපි ඔන්න කතා කරගත්ත අකුසල කර්මපත ටික. මේ අකුසල කර්මපත නොවෙන්න අනිවාර්යෙන් බෞද්ධයෙක් වග බලාගත යුතුයි. විශේෂයෙන් නිවන් දකින කෙනා රැකිය යුත්තේ මෙන්න මේ අකුසල කර්මපත නොවන ආකාරයට. එනිසා කෙනෙක්ට හැමෝටම සාධාරණ විදිහට අපි සීලයක් පෙන්වුවා පංචශීලය කියලා. නමුත් ඇත්තටම පංචශීලයේ ප්‍රමාණවත් මදි ගිහිගේ කටයුතු කරන කෙනාට එයාට ඇත්තටම ආජීව අට්ටමක සීලයවත් නිත්‍ය සීලයේ වශයෙන් සමාදන් වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒක පුළුවන් දෙයක්. ඒක විකාල භෝජනය කියන එක නෑ. ඒක ජාත රූප රජත කියන මේ ශික්ෂාපදේ නෑ. ඒ නිසා කර්මපත බවට සකස් වෙන ශික්ෂා ටික එතන පෙන්නනවා. ඒ නිසා මේ පරුස වචනේ හිස් වචන කීම, කේලම් කීම මෙන්න මේවා අකුසල කර්මපත ඒකාන්තේ. අන්න ඒ නිසා මේ ටික දැනගෙන ඒ ටික අනිවාර්යෙන් සකසන ආකාරයට නිවන් දකින බණ භාවනා කරන හැම බෞද්ධයෙක්ම ජීවත් විය යුතුයි සීලේ හැටියට සමාදන් වෙලා. හොඳයි, ඊට පස්සේ ඒ විදිහට කෙනෙක් අකුසලය දැනගන්න ඕනේ. අකුසලය කියන්නේ තමන් තුළ ලෝභය ප්‍රාණඝාතය කිරීම නැමැති අකුසලයක් වෙන්න පුළුවන්, වෙලා තියෙන්න පුළුවන්. එතකොට තමන් තුළ විශේෂයෙන් අපි ඉදිරියට ගත්තොත් නිතර සිද්ධ වෙන එක බොරු කියනවා කියන එක. එතකොට බොරු කියනවා කියන එක අපි තුළින් වෙන්න පුළුවන්. මේක මම මීට පෙරත් කතා කරලා තියෙනවා. එතකොට බොරු කියනකොට ඒ ශික්ෂාපදය අපි රකින්න වෙනවා. සමහරු ජීවත් වෙනකොට මේක නම් රකින්න බෑ කියලා අත්හරිනවා. ඒ නිසා නමුත් කැඩෙන එකට තමයි අපි විශේෂ අවධානයක් දෙන්න ඕනේ. ඒක රකින්නකොට අපි බොරු නොකිය ඉන්නවා කියලා නොකිය හිටපමණකින් සීලය රැකෙන්නේ නැහැ. සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනා එතනින් නෙවෙයි සීලය රකින්නේ. සම්මාදිට්ඨියෙන් යුත් කෙනා බලනවා බොරුවක් කියන්න මට නිතර නිතර හිතෙනවා නම් බොරු කිව්වා නම් මේකට හේතුව මොකද්ද? අන්න එතකොට එයාට පේනවා තමන්ගෙම හිතේ යම් හිත නිසායි මේ අකුසලය සිද්ධ වෙන්නේ. මේ බාහිර කාරණාවක් නිසා නෙවෙයි. මේ
දේශය මුල් වෙලා සිද්ධ වෙනවනම් මේ බොරුවක් කිය වෙනවනම් මේක බාහිර කාරණ තමන්ගේ හිත නිසාමයි වෙන්නේ කියලා පරික්සා ගන්න. ඊට පසල මොන හිත නිසාද වෙන්නේ? අන්න එතකොට එයාට හම්බෙනවා ලෝභයයි ද්වේෂයයි මුල් වෙලා. ලෝභ සහගත හිත නිසායි මට මේ බොරු කීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ද්වේෂ සහගත හිත නිසායි මේ අකුසලයේ මන්තුලෙසින් සිද්ධ වෙන්නේ කියලා කල්පනා කරලා බලලා ඒ ලෝභය ඇති වෙන ඇති නොවන ආකාරයට කටයුතු කරනවා. යම් අරමුණක ලෝභයේ දුනොත් ඒකට තියෙන ආසාව නිසා ඒක බොරුවක් කියලා හරි තමන් අත්පත් කරගන්නවා. ඒකෙන් ඒක අහිමි වීම ඔහු ඒක වළක්වා ගන්නවා බොරුවක් කියලා හරි. ඒ වගේම තමන් තුළ ද්වේෂය යෙදීම නිසා ඒ ද්වේෂය නිසා අන් කෙනාට ද්වේෂය කියන අනිත් කෙනාට විපතක්පත් කිරීමනි. ඒක බොරුවක් කියලා හරි බොරු කේලම් කියලා හරි එයාට විපතපත් කිරීමට ඔහු ඉදිරිපත් වෙන්නේ අන්නේ ද්වේෂය නැමැති ධර්මයේ යෙදුනා. ද්වේෂය යෙදෙන්නේ මොකක් නිසාද කියලා ඊට පස්සේ බලනකොට එයාට පේනවා මෝහය කියන ධර්මය. ඇත්තටම මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ධර්ම ටිකක්. මේ අනාත්ම වූ රූපයකට පඨවි ආදී ධාතු සමූහයකට කෙස්ලොම් ආදී අසුභ කොටස් ටිකකට මම සත්වයේ පුද්ගලයෙක් කියලා ඇති කරගත්ත මුලාව නිසා නේද මේ තරහා ඉපදුනේ ලෝභය ඉපදුනේ කියලා අන්න යා ඇතුළ ගවේෂණය කරනවා. ඇතුළට එනවා ගැඹුරට එනවා. ගැඹුරට එීම තමයි මෙතන පටිසම්පාද න්‍යායෙත් පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ජාතියෙන් පටන්ගෙන ජාතියට හේතුව මොකද්ද, භවය භවයට හේතුව මොකද්ද, උපාදානේ උපාදානයට හේතුව මොකද්ද, තණ්හාව කියලා ඇතුළට ආවේ එළියට ගියේ නැහැ. අන්න ඒ වගේ මේ සම්මාදිට්ඨියට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාත් ගවේෂණය කළ යුත්තේ ඒකයි. දැන් අපි තුන නොඑක අකුසල් උපදින්න පුළුවන්. ඊරිසියාව, මාන්නය. ඇයි මේක ආවේ? මොකක් නිසාද? අපි ඇත්තට මේ අකුසලෙන් මිදෙන්න ඕනේ. අකුසලේ ආදීනව අපි දැක්කා. මේක නිසා අනිවාර්යෙන් මේ සංසාරේ අපිට දුක් විඳින්න වෙනවා. එහෙනම් මේක නැති කරගන්න ඕනේ. ඒකේ පසුතැවිලා එහෙම වැළපුණාට ප්‍රාර්ථනා කරාට මේකෙන් මිදෙන්න බෑ කියලා දැකලා එයා මේව ඇති වෙච්ච නිධානය හොයනවා. අන්න එතකොට තමයි යාට අකුසල මූලය කියන එක හම්බෙන්නේ. එතකොට සම්මාදිට්ඨියට කියන කාරණාවට පත් වෙන්න නම් ඔහු අකුසලය හා කුසල මූලය දැනගන්න ඕන. ඊට පස්සේ ඒකේ දෙවනි පැත්ත ගත්තාම කුසලය කුසල මූලය කියන එක දැනගන්නත් ඕන. කෙනෙක් කුසලය දැනගත යුතුයි කුසල මූලය දැනගත යුතුයි. ඒ කාරණා දෙක නොදන්නව නම් කෙනෙක් තුළ කුසල ධර්මියෝ තියෙනවා. ඔහු කුසලයේ හඳුනන්නේ නැති නිසා පසු කාලෙක ඔහුගේ කුසල ධර්මියෝ පිරිහෙන්න පුළුවන්කම තියෙනවා. විනාශ වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඇතැම් අය සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. එයාගේ තුළ මේ කුසල ධර්මියෝ යෙදිලා තියෙනවා. නමුත් කුසල මූලය දන්නේ නැති නිසා අලෝභ දේ සමෝහ කියන මේ හේතුව නිසායි මේ ටික මාතුල පවතින්නේ කියලා මූලය නොදන්නාකම නිසා ඔහු පසු කාලෙකදී ඒ අකුසල මූලයේ දුර්වල ආන ආකාරයට කටයුතු වෙන. අලෝභය තමන්ගේ හිතේ තියෙනවා නම් ඒකේ වැදගත්කම ඒක නොදන්නාකම නිසා පසුව ඔහු මේ ආයතන වලින් ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නකොට ලෝභය ද්වේෂය ඇති වෙන විදියට කටයුතු කරලා පිරිහෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ කාරණ අපි දැනගන්න ඕනේ කියලා කියන්නේ. එතකොට මෙතන කුසලංච පජානාති කියපු එක කතමංච ආවුසෝ අකුසලං කියන එක පෙන්වනවා. ඊට පස්සේ පෙන්නලා ඊට පස්සේ කතමංච ආවුසෝ අකුසල මූලං පෙන්වනවා. ඊට පස්සේ කතමංච ආවුසෝ කුසලං කුසලං කියන එක පෙන්නනවා. කුසලය මොකද්ද? ඒකෙන් වෙන්වීමම කුසල. පානාතිපාතා වේරමණී කුසලං අදින්නාදානා වේරමණී කුසලං කියලා ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයක්, අදින්නාදානෙන් වෙන්වීම කුසලයක් කියලා අර අකුසලයන්ගේ වෙන්වීම කුසල් හැටියට පෙන්වනවා. තවත් කුසල් තියෙනවා. නමුත් මේ කුසල් ටික ඉතා ප්‍රබලයි බලවත්. මේවා අපිට කුසල කර්මපත බවට පත් වෙන කුසල. එතකොට මේ කුසලයන්ට හේතුව මොනවාද? මේ කුසලයන්ගෙන් කෙනෙක් වෙන් වෙනවා නම් ඒ කියන්නේ හොඳට බලන්න කෙනෙක්
ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන එක වෙන් වෙනවනම් ඔහුට වෙන් වෙන්නේ අලෝභය කියන එක මුල් වෙලාමයි, අමෝහය කියන එක මුල් වෙලාමයි. එනිසා මේ ශාසනේ නොකර හිටපු පමණකින් ඔහු කුසලවන්තෙක් සිල්වතෙක් කියලා කියන්නේ නැහැ. මේ කුසල් අකුසල් නොවන තිරිසන් සත්තුත් ඉන්නවා. තිරිසන් සතෙක් ඉන්නවා තනකොළ කාලා ජීවත් වෙන. කුඩා දරුවෙක් ගත්තාම එයාගේ මේ ප්‍රාණඝාතය හොරකම වෙන්නේ නැහැ. ඉතින් නමුත් එකකින් එතනින් කියන්නේ නැහැ ඔහු සිල්වතෙක් කියලා. ඒ නිසා මේක අපිට මනාකොට පෙන්වන්නේ කෙනෙක් බොරු කීමෙන් වැළකීලා ඉන්නවා නම් ඒ වැළකුණේ කුමක් නිසාද? අලෝභය නිසා, අධේසය නිසා, අමෝහය නිසාමයි. එතකොට අමෝහය කියන්නේ මොකද්ද? අධේසය කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සරලා ලෝභය දේශ විග්‍රහ කරගත්තා වගේ අපේ ඇතුළට එන්න ඕන. මේක තේරුම් ගැනීමත් ඉතා වටිනවා. අපි මේ සත්තු මරන් බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව හිටිය කියලා මේ දේවල් දියුණු වුණේ නැත්තම්, මේ වගේ අවබෝධය දියුණු කරගත්තේ නැත්නම් මේවා කැඩෙන්න පුළුවන් දේවල්. මේවා මෙතන තියෙන්නේ නූපදින බවක් නෙවෙයි. මෙතන යටපත් වෙලායි තියෙන්නේ. බොරු නොකිය ඉන්නවා. නමුත් මේ බොරු නොකිය ඉඳීම කියන එක යටපත් වෙලා තියෙන කොයි වෙලාවෙ හරි බොරු කියන්න පුළුවන්. සමහර විට අපි මිල මුදල් වෙනුවෙන් බොරු නොකියනවා වෙන්න පුළුවන්. අපේ රස්සාව කීර්ති ප්‍රශංසා වෙනුවෙන් බොරු නොකියනවා වෙන්න පුළුවන්. අපේ ධනය වෙනුවෙන් බොරු නොකියනවා වෙන්න පුළුවන්. නමුත් සමහර විට අපේ ඥාතියෙක් දරුවෙක් නිසා බොරු කියන්න පුළුවන්. ඒත් නොකියනවා වෙන්න පුළුවන්. තමන්ගේ අතක් පයක් අහිමි වෙනකොට ඒක බේරා ගන්න බොරු කියනවා වෙන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්. එතනත් නොලකුණාට තමන්ගේ ජීවිතය රැක ගන්න කියලා කෙනෙකුත් බොරු කියන්න පුළුවන්. අන්න ඒ නිසා අපි ඒක පරියන්තයි. ඒ දේවල් එනකන් අපි සිල්වන්තයෝ වගේ ඉන්න පුළුවන්. නමුත් ඇතුළත තියෙන මේ අනුසය ක්‍රියාත්මක වෙනකොට, ඒ කනුසය ක්‍රියාත්මක වෙන්න අරමුණු ලැබෙනකොට මේව නැగిලා එන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ සම්මාදිට්ඨිය තුලින් මේ ධර්මය බලවත් කරගත යුතුයි. ඒ නිසා අලෝභය, අධේසය, අමෝහය කියන එක තේරුම් අරගෙන ඒක ඇති වෙන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. ඒකටයි මෙතන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට අන්න ඒ විදිහට මේ කුසල කර්ම හැටියට පෙන්නලා තියෙන සත්තු මරණකින් හොරකම් කරන එකෙන් වෙන්වීම. වෙන්නුනා නම් වෙන්වේ මහණෙනි, මෙන්න මේ නිධානය නිසා, අලෝභය නිසා, අද්වේෂය නිසා, අමෝහය නිසා. එනිසා අපි මේ අකුසල කර්මයන් නොකර ඉන්න නම් අපි කළ යුත්තේ අලෝභය කියන ධර්මතාවය දියුණු කිරීම, අද්වේෂය, අමෝහය කියන ධර්මතාවයන් දියුණු කිරීම. ඒ විදිහට අකුසලයේ අකුසල මූලය, කුසල මූලය දැන ගැනීමම ඔහු සම්මාදීට්ඨියටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ සරුවත් මහ රහතන් අන්තිමේට පෙන්නනවා යතෝපෝ ආවසෝ අරිය ශාවකෝ ඒවං අකුසලං පජානී ඒවං අකුසල මූලං පජානාති කියලා. මේ විදිහට පෙන්නලා මම කාලය යන හින්දා මේක සිංහලෙන් විතරක් කියනවා. ඇවැත්නි යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ අකුසලයේ දනීද, මෙසේ අකුසල මූලයේ දනීද, මෙසේ කුසලයේ දනීද, මෙසේ කුසල මූලයේ දනීද, හෙතෙමේ සර්ව ප්‍රකාරයෙන් රාගානුසේ නැති කොට, පටිගානුසේ නැති කොට, අස්මිමානේ දුෂ්ටිය මානානුසය ආදී මේ අවිද්‍යාව කියන මේ කෙලෙසයන් අනුසයන් නැතිකොට, අවිද්‍යාව උපදවා ඉහතාත්මේම දුක්ඛලවර කරගන්නේ වෙයි. ඇවැත්නි මෙතකින දු ආර්ය ශ්‍රාවක අවිද්‍යාව නෙවෙයි, විද්‍යාව උපදවා රාගය, ద్వේසය, මෝහය නැති කරන්නේ කොහොමද? ඔහු විද්‍යාව සම්මාදිට්ඨිය උපදවාගෙන මේ සියලු අකුසල ධරයන් දුරු කරගන්නේ වෙයි. ඇවැත්නි මෙතකින් ආර්ය ශ්‍රාවක තෙමේ සම්මාදිට්ඨිය වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා කියනවා. එතකොට බලන්න මේ වැදගත් මේක. එතකොට මේක මේ අපි කතා කරන මේ සංදිස්ථානයේ තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කාරණාව. එතකොට ඒ සංස්කාරයන් තුල තියෙන කුසලය දැන ගැනීම, කුසල මූලය, අකුසලය, අකුසල මූලය කියන කාරණා තමයි අපි කතා කරගෙන ආවේ. එතකොට ඒ විදිහට ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ ඇසුරෙන් අපි
මේක ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් නිසා තමයි අපි මෙතන කතා කරන්න. මේ කර්ම සකස් වෙන තැන. ඒ නිසා මේක මේ ආකාරයෙන් අපි හොඳට තේරු. කුසලයේ කියන එකත් ඔබ තේරුම් ගන්න. මේ ශාසනයේ කුසල් කියනවා අපි ගිය සැරේ කතා කරා, කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලා කුසල් බෙදෙන. එතකොට එයින් පුඤ්ඤාභි සංකාරයට ගත්තේ අපි මේ කුසල් කියන දේවල්, කුසල් කාමාවචර කුසල් සිත් 8ක් තියෙනවා. ඒ 8යි රූපාවචර කුසල් සිත් 5ක් තියෙනවා. එතකොට ඒ 13ක් තියෙනවා. එතකොට මේ 13 තමයි කුසල සංඛාර. අරූපාවචර කුසල සංඛාර 4ක් තියෙනවා. ඒක ආනිච්ඡාභි සංඛාර හැටියට මේ හැම කුසලයක්ම අලෝභය, අද්වේෂය, අමෝහය මුල් වෙලාමයි සිද්ධ වෙන්නේ කියලා කතා කළා. නමුත් ඒකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳව ඔබට දැනගන්න කුතුහලයක් ඇති. ඒක අපි කතා කරමු ඉදිරියේදී. එතකොට මේ විදිහට මේ සන්ධිය අපිට ගලවා ගන්න පුළුවන් තැනක්. ඒ මේ සසර බැම්ම ගලවා ගන්න පුළුවන් සන්ධි තුනක් පිළිබඳ, අවස්ථා තුනක් පිළිබඳව සඳහන්. මේ පටිච්චසමුපාදය ගත්තාම, මේ පටිච්චසමුපාදයේ ඇතුළතට ගිහාම මේ වගේ විග්‍රහ කරගත යුතු කාරණා ගොඩාක් තියෙනවා. එතකොට මේ සංඛාර ඇති වෙන එක නවත්තා ගත්තොත් විපාක, ප්‍රතිසන්ධි විපාක නවත්වා ගන්න පුළුවන්. එනිසා අවිද්‍යා පච්චයෙන් වන සංඛාර කියන ඒවා සකස් වෙන තාක් කල් අපිට ප්‍රතිසන්ධි විඥානය, එහෙම නැත්නම් දුක් උපද්දවනවා කියන එක නතර වෙන්නේ නැහැ. එනිසා අවිද්‍යා පච්චයෙන් වන සංඛාර නතර කරගත්තොත් මත්තේහි විඥාන නාම රූප සලායතන ආදී මේ විපාක ටික උපදින එක, ජාති ජරා මරණ ආදී විපාක උපදින එක නවත්ත ගන්න පුළුවන්. ඒකට අපි මේ පටිසම්පාදයේ එතන මතු වෙච්ච නිසා ඒකත් මේ අපි මතු කරගමු මෙතනදී. උඩට මෙතන පේනවා ඇති. මෙතන සන්ධි තුනක් පිළිබඳව සඳහන් වෙනවා. හේතුඵල සන්ධිය, ඵල හේතු සන්ධිය, හේතුඵල සන්ධිය කියලා. හේතු ටිකක් නිසා ඵල උපදින අවස්ථාව, ඵල ධර්ම නිසා නැවත හේතු සකස් වෙන ආකාරය, හා නැවත හේතු නිසා ඵල සකස් වෙන ආකාරය. එතකොට මේක අද්ද වශයෙන් ගත්තොත් අතීත වර්තමාන අර්ථය අද්දයක් තියෙනවා, කොටසක් තියෙනවා. වර්තමානෙම හේතු ඵලයේ දෙන කොටසක් තියෙනවා. අතීත හේතු නිසා වර්තමාන ඵල හේතු වෙන ආකාරයක් තියෙනවා. ඒ වගේම වර්තමාන හේතු නිසා අනාගතයේ ඵල උපදින ආකාරයක් පිළිබඳව සඳහන් වෙනවා. අපි ඒක විග්‍රහ කරගමු. එතකොට මෙතන හේතු හැටියට අවිද්‍යා සංඛාර කියන මෙන්න මේ ටික හේතු වෙලා ඵල උපදිනවා. ඵල සංදීයේදී විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන මේ කොටස් ටික. මේවා කෙලෙස් නෙවෙයි, මේවා විපාක ටික. උඩින් තියෙන්නේ කර්ම ටික, කෙලෙස් ටික. එතකොට ඒ කර්ම නිසා විපාක, ඊට පස්සේ මේ විපාක ටික විඥාන නාම රූප ආදී මේ විපාක ටික තියෙනවනම්, එතකොට ඒ විපාක නිසා දැන් අපිට රූපයක් පේන බව විපාකයක්, සද්දයක් ඇහෙන බව විපාකයක්. ඒක කාටත් වෙන එකක්. රහතන් වහන්සේටත් රූප පේනවා, සද්ද ඇහෙනවා. හැබැයි රූපයක් දකිනකොට, සද්දයක් ඇහෙනකොට එතන අවිද්‍යාව යෙදিলা ඒව නැවත ඒ රූප ශබ්ද කෙරෙහි තණ්හා උපාදාන බවාදී නැවත කෙලෙස් ඇති වෙනවා අවිද්‍යාව සංකාර නිසා. ඒ නිසා වර්තමානයේ ඵල කර්ම නිසා මේ ඵල ටික හට ගන්නකොට, ඵල කියනකොට අපි තේරෙන විදියට ගත්තොත්, දකිනවා, අහනවා, රස විඳිනවා, කයට ස්පර්ශයන් ලැබෙනවා කියන මෙන්න මේවා. ඒ තුල තියෙන මෙන්න මේ ටික. විඤ්ඤාණේ නාම රූපය ආයතන ටික, ස්පර්ශය, වේදනාව කියන ওই ටික විතරයි. ඔය ටික විපාක ටිකක් මිස ඕකෙන් ප්‍රතිසන්දි දෙන්නේ නැහැ. අනාගතේ ප්‍රතිසන්දි දෙන්නේ මේ විපාක අරඹයා අපි නැවත අවිද්‍යාවටපත් වෙලා තණ්හා උපාදාන භව ඇති කරගන්න. අන්න ඒ ටික තමයි ඵල හේතු සන්ධිය හැටියට පෙන්වන්නේ. මේ විපාක ටිකට අපි හේතු සකස් කරගන්න අවිද්‍යාව නිසා. ඒ හේතු නිසා නැවත අනාගතයේ අපි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියලා මේ ජීවිතයේදීත් අනාගතයේදීත් නැවත අපිට ඵල ටිකක් උපදිනවා. එතකොට මේකට කියනවා මේ සන්ධිය. ඉතින් මෙන්න මේක අපිට වැදගත් වෙනවා. මෙතනින් අපිට මේ අවිද්‍යා සංඛාර කියන කාරණාවෙන් අපිට මේක
විසඳ ගණ්ඩ පුළුවන් තේරුම් ගන්න පුළුවන් බවක් තියෙනවා. තොන මෙන්න මෙතන අපි ගත්තොත් මේ පටි සම්පාදය රයෝකාණය ස්වාමීන් වහන්සගේ පොතෙන් එක ගත්තෙමං මේ පටි සම්පාදය අපට තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ කොටස්වලට කඩලා තියෙන ආකාරයෙක් තම. එතකොට පටි සම්පාදය අපි චක්‍රයක් කියලා කිව්වා. මේක චක්‍රයක්. මේ චක්‍රය ඇතුළේ අංග 12ක් තියෙනවා කියලා අපි කතා කරා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප. මේවා පිළිබඳව ඔබ කුකුස් කරන්න එපා. ඔබ තේරුම් ගන්න මේවා සූත්‍ර පිටකයේ මෙහෙම බෙදලා කොටස් කරලා ඔබට දකින්න නොලැබෙන්න පුළුවන්. නමුත් ඒ ධර්ම අනුසාරයෙන් කරන විග්‍රහය ඒකට ගැළපෙනවා. ඒකට විරුද්ධ නැහැ. ඉතින් ඒ නිසා යමක් තේරුම් ගන්න යම් යම් විග්‍රහයන් අටකථාචාර්යන් වහන්සේලා කරා, රහතන් වහන්සේලා කරා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියෙන් තියාගෙන තමයි ඒක කරේ. ඒ වගේ සිද්ධියක් තමයි මෙතන. මේ පටිච්චසමුප්පාදයේ සිද්ධියේම කොටස් තුනකට බෙදන්න පුළුවන්. කෙලෙස්, කර්ම, විපාක කියලා. කෙලෙස් ටික, කර්ම ටික, විපාක කියලා. එතකොට මෙතන කෙලෙස්, මෙතන කර්ම, මෙතන විපාක ටික තියෙනවා. එතකොට කෙලෙස් කියලා කිව්වෙ මොනවද? අවිද්‍යාව, තණ්හාව, උපාදාන කෙලෙස් ටික. මේ තියෙන කෙලෙස් ටික උඩම ටිකේ. කර්ම ටික මොනවද? සංඛාර හා භවය කියන. මෙතන කර්ම භවය කියලා අරන් තියෙන භවයේ කොටස් දෙකකට බෙදෙනවා. උප්පත්ති භවය හා කර්ම භවය කියලා. එතකොට මේ කර්ම භවයයි සංඛාරයයි තමයි කර්ම ටික වෙන්නේ. මේ ටිකෙන් තමයි උපතක් සකස් කරන්නේ. විපාක හැටියට පෙන්නවා මේ විපාක ටික විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ විපාක ටික. එතකොට කෙලෙස් වට්ටේ, කර්ම වට්ටේ, විපාක වට්ටේ කියලා මේ පටිච්චසමුප්පාදයේ කොටස් ටික අපිට කඩා ගන්න පුළුවන්. ඒ කඩා ගත්තන් පස්සේ එතකොට මේ කර්ම සකස් වෙන තැනින් අපිට අපේ මේ සම්මාදිට්ඨිය ඇති කරගෙන මේ සසර ගමන ගලවා ගන්න පුළුවන්. ඊට පස්සේ අර වට තුනක් කතා කරගෙන ඊට පස්සේ වේදනාව කියන තැනින් අපිට සසර ගලවා ගන්න පුළුවන්. වේදනා පච්චය තණ්හා කියන තැනින්. මොකද වේදනාව කියන දේවල් පොදු ධර්මතාවයක්. හැම සිතකම යෙදෙන්න පුළුවන්. නමුත් වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියන එක අපි අවිද්‍යාව නිසා වෙන එකක්. ඒ නිසා එතනිනුත් කෙනෙකුට වේදනාව පිරිසිඳ දැකලා වේදනාවට තණ්හාව ඇති නොවෙන්න කටයුතු කරගත්තොත් එයාට එතනින් මිදෙන්න පුළුවන්. ඊළඟ පටිසම්පාදයේ තියෙන භවය කියන තැන භවපච්චය ජාති. මේ භවය කියලා කියන්නේ කර්මයටම තමයි. දැන් මුලින් අපි කතා කරපු සංඛාර කියන තැනක් තියෙන කර්ම ටික. ඊට පස්සේ අම්බෙදෙන උපාදාන පච්චය භව කියන තැන තියෙනත් කර්ම ටික. අපි ඒක ඒ කතාවේදී එතනදී කතා කරනවා. එතකොට භවය කියන්නේ කර්ම භවය. එතකොට කර්ම භවය නවත්ත ගන්න පුළුවන් කර්ම සකස් නොවන විදිහට අපි කටයුතු කිරීමෙන්. අන්න ඒක අපි කතා කරා. මේ කර්මය කියන කාරණාව ගත්තාම ඒකත් ඉතාමත් වැදගත්. මෙතනදී යම් ප්‍රමාණයක් මම කතා කරනවා. නමුත් කර්ම භවය කියන තැනට භවය කියන මාතෘකාවයටදී ඒක අපි විස්තර කරගන්න. මේකද මොකද මම මෙහෙම කියන්න හේතුව මේ කර්මය කියන එක නැති කරන්න පුළුවන් එකක්. අපි ගාව මේක නුවණින් තේරුම් ගන්න ඕනි කාරණාවක්. අපි ගාව මේ අදහසක් තියෙනවා කර්ම කරා නම් අපි අනිවාර්යෙන් විපාක විඳින්න වෙනවා කියලා. ඒකේ ඇත්තක් නැතුව නෙවෙයි. නමුත් කර්ම ගෙවන්න බැරි නම් අපිට මේ කර්ම ටික ගෙවලම නම් අපිට එහෙම නැත්නම් කර්ම වලට විපාක දීලම නම් අපිට නිවන් දකින්න වෙන්නේ. කවදාවත් අපිට සසරෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අපිට සකස් වෙච්චි කර්මවල ප්‍රමාණය කොච්චරක්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. ඒ වගේම දැන් මේ වර්තමානයේ සකස් වෙන කර්මවල ප්‍රමාණය අපිට කියන්න බෑ. රෑ දවල් දෙකේ සතිය නැති, සිහිය ප්‍රඥාව නැති හැම මොහොතෙම අපි තුල කර්ම සකස් වෙනවා. මෙහෙම ගත්තාම මේවා ගෙවලා ඉවර කරන්න කිව්වොත් ඉවර කරන්න බෑ. එනිසා මේ කර්මය කියන එක පවතින්නේ කර්මයට විපාකයේ ඉබේ හටගන්නේ නැහැ. ඒකටත් ප්‍රත්‍යක් හේතුවක් තියෙනවා. කර්මයක් විපාක දෙන්නේ ඊට සුදුසු පරිසරය සකස් වුණා. ඉතින් ඒ නිසා උපන්න ජීවිතයේ පෙර කරපු කර්ම ටික අපිට යම් ආකාරයෙන් විපාක දෙන්න පුළුවන් ඒ අවස්ථාව ආවම. ඒක අවස්ථාව වළක්වා ගත්තොත් ඒකෙන් විපාක වළක්වා ගන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක අපිට කියන්න බෑ. ඒකෙදි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මේ සිද්ධියට මුහුණ දෙන්න වුණා.
කර්ම විපාක පිළිබඳ බුදුරජාණන් වහන්සේලත් කර්ම විපාක දීලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාටත් මේ කර්ම විපාක සකස් වෙලා තිබුණා. එතකොට ඒ කර්ම විපාක දැන් බුදුරජාණන් වහන්සේලාටත් එහෙනම් කර්ම තියෙනවද කියලා ඇහුවොත් ඒකේ අපි තේරුම් ගන්න ඕනේ කර්මයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිසන්දිදායක ශක්තියක් කර්මයේ තුල තියෙනවා. ඊට පස්සේ යාට ප්‍රවෘත්ති විපාක දෙන්න පුළුවන් ශක්තියක් කර්මයේ තුල තියෙනවා. සෝවාන් සකදාගාමි මේ විදිහට අරහත් ඵලයට යනකොට අපි කරපු සියලු කර්මයන්ගේ ප්‍රතිසන්දි දෙන්න පුළුවන් ශක්තිය නැති වෙලා යනවා. ඒක සාහඹුලින්ම විනාශ වෙලා යනවා. හැබැයි ප්‍රභු ඒ උපන්න ජීවිතේ රහත් වෙලා ඉන්න ඒ ජීවිතේ ඉන තාක්කල් ප්‍රවෘත්ති විපාක දෙන්න පෙර කර්ම සුදුසු අවස්ථාවට ඉදිරිපත් වුණොත් ඒක ඒ ජීවිතය තුළ විපාක දෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට අපි කර්මය දැනගන්න ඕනේ. නමුත් අපිට මේ කර්මය කියන එක නিত্যභාවයක් ඇති වෙලා තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේක වැරද්දට යන්නත් හේතු වෙනවා. ඒ නිසා නුවණින් මේක තේරුම් ගන්න ඕනේ කාරණාව. මේ ශාසනය පෙන්නනවා කර්මක්ෂය කරන්න පුළුවන් කියලා. කර්මක්ෂය කරන්න පුළුවන් මේ ශාසනයම පමණයි. ඒ හේතුව තමයි කර්මයක් ප්‍රතිසන්දි දෙන්නේ අවිද්‍යාව තිබුණොත් පමණමයි. දැන් කර්මය කියලා කියන්නේ චේතනාව. ඒක යෙදෙන්නේ හිතේ. අපි මේ කර්මය තැම්පත් වෙනවා කියන කාරණාව අපි ඕලාරිකව තේරුම් ගන්න තියෙන විදිය වැරදි. සමහර අය විද්‍යාව අනුව දවසක් මේ මහත්තයෙක් මට කතා කරලා කිව්වා මොළේ මේ පැත්තක මේවා තැම්පත් වෙනවා කියලා. ඒ අවස්ථාවහම ඒවා මොළයෙන් ක්‍රියාත්මක වෙලා අපි තුල ක්‍රියාකාරකම් වෙනවා කියලා. එහෙම කවදාවත් මේ ඒවා නොදන්නාකම නිසා කියන කතාවල්. නමුත් මේ ධර්මතාවයන් කියන දේවල් ගත්තහම කෝකටත් එකයි. දැන් අපි කර්මය නියෝජනය කරන්නේ චේතනා චෛතසිකේ නම් මේ චේතනාව කොහේ හරි තැම්පත් වෙලා තියෙනවා කිව්වොත් වැරදි. අපි බොරුවක් කිව්වොත් ඒ බොරුව කීම සඳහා යම් රූපයක් නාම ධර්ම ටිකක් අපි කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහක් උදව් වෙලා බොරු කීම නැමැති සිද්ධාන්තේ වුණා නම් ඒ බොරු කීමට හේතු වෙච්චි රූපයත් ඒ වචන ටිකත් ඒ ශබ්ද ටිකත් එතන හටගත්තු නාම ධර්ම ටිකත් සියල්ලම එතනම නිරුද්ධ වෙනවා. ඒක කවදාවත් නමුත් ඒ නිරුද්ධ වුණාට මේ චේතනාව තුළ ප්‍රත්‍ය ශක්තියක් සකස් වෙනවා. එතන බලවත් ලෙස ඒ හිත සකස් වුණා නම් අනාගතයේ විපාක දෙන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තිය කොහෙද තියෙන්නේ කියලා අපිට කොහෙවත් තැම්පත් වෙලා තියෙනව නෙවෙයි. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ ඊට සුදුසු පරිසරයේ සකස් වුණාම එතන මුලාවටපත් වුණාම අන්න අර ඉදිරියපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි කරපු කියපු දේවල් නিত্যයි ආත්මයි කියලා ගන්න තාක්කල් අපිට පෙර දේවල් සිහිවෙවි විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. මම මේ කියන්නේ ප්‍රවෘත්ති විපාක ගැන නෙවෙයි ප්‍රතිසන්දි විපාක පිළිබඳව මේ කතා කරන්නේ. එතකොට කෙනෙකුට යම් දවසක ධර්මයේ තේරුම් අරගෙන මේ ස්කන්ධයන් චිත්තචෛතසිකයන්ගේ ධර්මතාවය තේරුම් අරගෙන ඔහු අවබෝධ කරගත්තොත් අතීතේ යම් තාක් විපාක කර්ම කෙලස් කියලා යම් කොටස් ටිකක් තිබුණා ඒ වගේ ධර්මතාවයත් හටගත්ත සැනින් බිඳිලා යනවා කියන එක තේරුම් ගත්තොත් අතීතේ යමක් තිබුණා ඒ සියල්ලම නිරෝධයි. හැබැයි ඒව ඇති බවට මට එන්නේ මගේම අවිද්‍යාව නිසා මිසක් ඒ දේවල් තියෙන නිසා නෙවෙයි කියන කාරණාව තේරුම් ගත්ත කෙනාට එයාට ඒ අතීත ධර්මයෝ හටගෙන ආපහු තණ්හා උපාදාන ඇති වෙන්න හෝ ඒව නිසා ප්‍රතිසන්දි විපාක දෙන්න හෝ පුළුවන්කමක් නැහැ. අන්න මේ කාරණාව තේරුම් ගන්න තමයි කර්මය ගෙවෙනවා කියලා කියන්නේ. අපි දැන් සමහර විට අපි කරපු සිද්ධියක් පිළිබඳව දැඩි වරගෙන ඒවා නැවත නැවත සිහි කර කර ඉන්නවා. මේ අවිද්‍යාව නිසා කෙනෙක් මේක සම්මාදිටියටපත් වෙලා මේ සිහි වෙන ගතිය ගෙවා ගත්තොත් ඒකේ ආදීනව දැකලා මේ තමන්ගේ මනසෙන්ම මේ ඇති බවට අරගෙන නේද සිහි වෙන්නේ කියලා නැවත නැවත සිහි කර කර මේ ගතිය ගෙවලා දැම්මොත් අන්න කර්ම ශක්තිය තමයි දුර්වල වෙන්නේ.
කර්මය සිද්ධිය දුරුව වෙන. ඒ විදිහට තමයි ගෙවිලා යන්නේ. හොඳයි, අපි එතකොට ඒ විදිහට මේ කර්ම කියන මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කොටස හොඳට මතු කරගෙන මේ සංස්කාර, මේ අකුසල සංඛාර, කුසල සංඛාර කියන මේ දේවල් සකස් වෙන්නේ කොහොමද, මේවා නැති කරගන්නේ කොහොමද කියන පිළිබඳව අපි හොඳ ආකාරව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ මාර්තකාව පිළිබඳව තව ටිකක් විස්තර කතා කරේ ඉන්නේ ඒ නිසායි. තවත් අපිට ඉදිරියට අපි වැදගත් දේවල් තිබුණොත් ඉදිරියට අරගෙන අපි කතා කරමු. හොඳයි, අපි ඊළඟට අපිට කතා කරගන්න තියෙන්නේ පටිසම්පාදේ. අපි ඒ අර්ථ විග්‍රහයන් ටික අපිට කතා කරගන්න තියෙනවා. කියාපු පටිසම්පා අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කොටසට අපි යමු. හොඳයි, මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කොටස. එතකොට අපි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව දැන් අපි කතා කරගන්න ඕනේ. ඒක ඊතරු කොටසක් තිබුණොත් අපි ඉදිරියේදී කතා කරමු, මේ ටිකක් වැදගත් නිසා. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා ප්‍රත්‍ය වීම පිළිබඳව. ඒ ප්‍රත්‍ය වීම මේක ටිකක් ඇත්තටම ආපහු විග්‍රහ කරගත යුතු කාරණාවක්. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මේ ධර්ම දෙක ගත්තාම, අවිද්‍යාව කිව්වේ මෝහය නැමැති ධර්මයේ, සංඛාරය කියලා කිව්වේ චේතනා චෛතසිකය. එතකොට චේතනාවේ නානත්වයක් තියෙන්නේ අවිද්‍යාවගේ නානත්වයේ මත තමයි චේතනාවගේ නානත්වයක් එන්නේ. තොරේ චේතනාව තමයි බෙදුවේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි කුසල් අකුසල් හා ආනිච්ඡාභි සංඛාර කියලා බෙදුවේ ඒ චේතනාවේ නානත්මේ පදණං කරගෙන. එතකොට ඒ අවිද්‍යාව කියන කාරණාව සංඛාරේ ඇතිකරන්න ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒක අපි මේ වෙලාවේ කතා කරමු. එතකොට ප්‍රත්‍ය වීම කියන එක පිළිබඳව අපි මුලින්ම දේශනාවේ කරා, මේ ප්‍රත්‍ය කියන එකද අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා කියලා කිව්වට, මේ සංඛාර ඇති වෙන්න එකම හේතුව අවිද්‍යාවමනක් නෙවෙයි, තව නොඑක් හේතු තියෙන්න පුළුවන්. නමුත් එතන ප්‍රධාන භාවයෙන් තමයි අරන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනාවන් හරි විචිත්‍රයි. ඒවා යම් යම් ඒ සිද්ධාන්ත අනුව ගන්න අපි ඉදිරියේදී එහෙම ගත්තේ ඇයි කියන එක පිළිබඳවත් කතා කරමු. එතකොට මෙතන ප්‍රත්‍ය වීම කියන එක ගත්තාම අවිද්‍යාව කියන ධර්මයේ තුල ප්‍රත්‍ය ශක්තියින් එකක් නෙවෙයි තියෙන්නේ, ගොඩක් තියෙනවා. තොරව අපි මුලින් කතා කර අවිද්‍යාව කියන එකෙන් කරනවා අරමුණ මුලා කිරීම කියන දේත් අවිද්‍යාවෙන් කරන කෘත්‍යයක්. අරමුණේ ඇතිතතු පෙන්වන්නේ නැහැ, ඇතිතතු වහලා දානවා. ඒක මං පෙන්නවා, දැන් කෙනෙකුට යම් රූපයක් අරඹයා ඒකේ ඇත්තක් පේනවා, තව කෙනෙකුට ඒක මිනිස්සෙක් හැටියට පේනවා. එහෙනම් මෙතන දෙන්නගේ යම් ශක්ති ධර්මතා දෙකක් ක්‍රියාත්මක වෙලා තිබුණා. අන්න ඒ නිසා තමයි කියන්නේ අවිද්‍යාවේ තිකෙනාගේ අරමුණේ ඇත්ත වහලා දානවා. මේ අවිද්‍යාවෙන් කරන දෙයක්. ඒ වගේම අවිද්‍යාවෙන් තව කරන වැඩක් තමයි වැරදි දෙයක් පෙන්නලා දෙනවා, මවලා දෙනවා. මේකත් අවිද්‍යාව. දැන් කුණුප කොටස් තියෙන තැනක, ධාතු සමූහයක් තියෙන තැනක සත්වයක් හැටියට පෙන්නලා දෙනවා. මැණික් නොවන දෙයක් මැණික් හැටියට පෙන්නනවා. රත්තරන් නොවන දෙයක් රත්තරන් හැටියට පෙන්නනවා. ඒ විදිහට මේ වැරදි දෙයක් පෙන්නන බවත් අවිද්‍යාව තුළ තියෙන කාරණා. ඊළඟට මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙන ආකාරය ගත්තාම, දැන් ඒ ප්‍රත්‍යේදී එකම ප්‍රත්‍ය තුළ විවිධාකාරයේ ශක්ති තියෙනවා. ඒ ශක්ති අනුව ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ වගේම විවිධ ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම සංඛාරයට තව ගොඩක් ප්‍රත්‍ය තියෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රත්‍යන්ද ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එකයි අපි මෙතන විග්‍රහ කරගන්නේ. ඒ වගේම මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙන ආකාරات ගොඩක් තියෙනවා. අපි මුලින්ම කතා කරා දැන් එකම ධර්මය කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියලා අපි කතා කරා. දැන් පුරුෂයෙක් යම් මිනිසෙක් වස්ත්‍රයක් ඇඳගත්තාම ඒ වස්ත්‍රය කියන එකම කාරණාව කෙනෙක් තුල ලෝභය ඇතිකරන්න මේ වස්ත්‍රයේ හේතු වෙලා තියෙනවා. ඒක එක ආකාරයක වීමක්. කෙනෙකුගේ ලෝභයක් ඇති වෙන්නේ නැහැ ඒ වස්ත්‍රයේ අලංකාර බව නොතිබුණා නම්. ඒ එකම වස්ත්‍රය තව කෙනෙකුට සීතල නැති කරන්න, උෂ්ණ නැති කරන්න ප්‍රත්‍ය වෙලා තියෙනවා.
ඒ වගේම ඒ වස්ත්‍රය අනිත් කෙනාගේ ශරීරයේ නොපෙනෙන තැන් වහලා මේ විදිහට කටයුතු කරන්නත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ වගේ මේ වස්ත්‍රය කියන එක කෙනෙකුට ලෝභයක් ඇති කරන්න, තව කෙනෙකුට තරහක් ඇති කරන්නත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. සීත උෂ්ණ නැති කරන්නත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. මේ විදිහ වගේ අවිද්‍යාව කියන එක විවිධාකාරයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. දැන් අපි ඒක පිළිබඳව මේ වැඩි විස්තර කතා නොකර අපි බලමු මේක. දැන් පුඤ්ඤාභි සංකාරයට අවිද්‍යාව දෙපරිද්දකින් ප්‍රත්‍ය වේ. අපුඤ්ඤාභි සංකාරයට නොඑක් ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවලු. ආනිජ්ජාභි සංකාරයට එක් ආකාරයකින් ප්‍රත්‍ය වෙනවලු. මේ ප්‍රත්‍යවීම අවිද්‍යාව ප්‍රත්‍ය වෙන ආකාරය. එතකොට පුඤ්ඤාභි සංකාර කියලා කිව්වේ කුසල් ටිකට. කුසල් සිකට ආකාර දෙකකින් ප්‍රත්‍ය වෙනවා. අකුසල් වලට විවිධාකාරයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ආනිච්චාපි සංකාර කියපු අරූපාවචර ධර්මයන්ට එක් ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ ප්‍රත්‍ය වෙන ආකාරය පුඤ්ඤාභි සංකාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ ආලම්බන ප්‍රත්‍යයෙන් හා පුනිස්සය ප්‍රත්‍යයෙන් කියන ප්‍රත්‍ය දෙකෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ආලම්බන ප්‍රත්‍ය කියලා කියන්නේ එතකොට දැන් අවිද්‍යාව කෙනෙකුට අරමුණු වෙලා අවිද්‍යාව අරමුණු වෙලා කෙනෙකුට කුසල් ඇති වෙන්න පුළුවන් කියලා මේ කියන්නේ. ඒක තේරෙන්නේ නැති වෙයි ඔබට. අපි ඒක අපි මෙහෙම කිව්වොත් මේක උපමාවක්. මේ අවිද්‍යාව කෙනෙක් තමන්ගේ මෝඩකම කියන නුවණින් අරමුණු කරනවා. නුවණින් අරමුණු කරලා මේ මෝඩකම පිළිබඳව සම්මර්සණය කරනවා. දැන් අපි විදර්ශනා කරනකොට කෙනෙක් දැන් අපි මේක පිළිබඳව අපි මේ විදර්ශනා කරනවානේ. මෝඩකම කියන්නේ මොකද්ද? අපි තේරුම් ගන්නවා. දැන් අපි අපේ කයට යොමු වෙලා දැන් මේක මම කියලා යෙදෙනවා. මෙතන තියෙන සතර මහා ධාතු ධර්ම සමූහයක්. මේ සතර මහා ධාතු ධර්ම සමූහය තියෙන තැනක මේ පුද්ගලයෙක් කියලා වැටහෙන්නේ නොදන්නාකම නිසා නේද කියලා ඔන්න සම්මර්සණය කරන. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? දැන් මෙතන ඒ සම්මර්සන ඥාණයට, දැන් මේ සම්මර්සණය කියලා කියන්නේ ප්‍රබල ඥාන සම්පයුක්ත කුසල් සිතක්. මේ සම්මර්සන ඥාණයට අවිද්‍යාව අරමුණු වෙලා තියෙන්නේ. අවිද්‍යාව අරමුණු වෙලා එයාට පුඤ්ඤාභි සංකාරයක් ඇති වුණා. අන්න ওই විදිහටමයි මේ අවිද්‍යාව කුසලයට අරමුණු වෙන්නේ ආරම්භන ප්‍රත්‍යයෙන් අරමුණු වෙනවා කියන එක ආරම්භන ප්‍රත්‍ය කියන එක දැනගන්න. එතකොට ආරම්භන ප්‍රත්‍යයේදී මේක මේ ප්‍රත්‍ය වෙන ආකාරයෙන් අරමුණ එකම අරමුණ ගත්තොත් දැන් අකුසලයට ආරම්භන ප්‍රත්‍ය වෙනවා. අකුසලයේ කුසලයටත් ආරම්භන ප්‍රත්‍ය වෙනවා. අකුසලයේ ආනිජ්ජාපි සංකාරවලටත් ආරම්භන ප්‍රත්‍ය වෙනවා. එතකොට අරමුණු වීම වෙච්චි පමණකින් ඒක හිතේ යෙදිලා කියලා වටහා ගන්න එපා. දැන් කියනවා අපි කියමුකෝ අපි තුල ලෝභයේ දිලා නැවත ලෝභයේ උපදින්නම ලෝභය හේතු වෙනවා. ලෝභය අරමුණු. එතකොට අකුසලයට ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ අකුසලයේ කුසලයට අරමුණු වෙන්නේ කොහොමද? කෙනෙක් අර කිව්වා වගේ අකුසලයක් ද්වේෂයක් ඇති වුණාම ද්වේෂය අරමුණු වෙලා අනේ මන් තුළ ද්වේෂය හටගත්තා නේද, මේ ද්වේෂය ඇති කරගන්න හොඳ නෑ කියලා හිතනවා. අන්න අකුසලයක් අරමුණු වෙලා ඔහුට කුසල් ඇති වෙනවා. ඒ නිසා තමයි කියන්නේ අකුසල ධර්මං අකුසල ධම්මං පටිච්ච අකුසල ධම්මස්ස ආරම්භන පච්චේන පච්චය. අකුසල ධර්මයක් ආරම්භන ප්‍රත්‍යයේදී පෙන්වන්නේ අකුසල ධර්මයක් ප්‍රත්‍ය වෙලා අකුසලයක් උපදින්නත් පුළුවන්. අකුසල ධම්මං පටිච්ච කුසල ධම්මස්ස ආරම්භන පච්චේන පච්චය. අකුසල ධර්මයක් අරමුණු වෙලා කුසල ධර්මියෝ උපදින්නත් පුළුවන්. අකුසල ධම්මං පටිච්ච අභ්‍යාකත ධම්මස් ආරම්භන පච්චේන පච්චේ. එතකොට අභ්‍යාකත කියලා කියන්නේ මෙතන මේ කුසල් හෝ අකුසල් නොවන ධර්මියෝ කියන එක. එතකොට විපාක ටික ඊට පස්සේ ක්‍රියා ටික මේවා තමයි අව්‍යාකත කියලා කියන්නේ. එතකොට අව්‍යාකතේ කොටස් දෙකකට බෙදෙනවා. අව්‍යාකත කියලා කිව්වේ කුසල් හෝ අකුසල් වශයෙන් නොකියන ලද දේවල් අව්‍යාකත ධර්මයෝ. එතකොට අව්‍යාකතය විපාක ව්‍යාකෘත කියා ව්‍යාකෘත කියලා බෙදෙනවා. විපාක ව්‍යාකෘත කියලා කියන්නේ කර්මයට ලැබුණු අපිට විපාක ටික. මේ විපාක ඇතුලේ කුසල් නැහෙනි. විපාක ඇතුලේ අකුසලුත් නැහැ. එතකොට මේ විපාකයෙන් කවදාවත් ප්‍රතිසන්දි දෙන්නෙත් නැහැ.
ඒ විපාකයේ කියන එක අපි උත්සාහයෙන් ඇති කරගත්තු එකක් නෙවෙයි. විපාකයේ කියන එක පෙර අපි කරපු කර්මයේ ආනුභාවයෙන්, කර්මයේ ශක්තිය නිසා ලැබිච්ච එකක්. ඒකට අපිට මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ අකු ඒ විපාකයටත් මේ ආරම්භන ප්‍රත්‍ය වෙන්න පුළුවන්. එතකොට අව්‍යාකතයේ විපාක අව්‍යාකත ක්‍රියාවය. ක්‍රියාව්‍යාකත කියලා කියන්නේ කුසලද නොවූ අකුසලද නොවූ කර්ම විපාකද නොවූ ධර්මටික් සිත් ටිකක් තියෙනවා. දැන් රහතන් වහන්සේලා වගේ රහතන් වහන්සේලා එදිනෙදා කටයුතු සිද්ධ කරනකොට ඒ සිද්ධ කරන්නේ උන්වහන්සේලා මේ ක්‍රියාසිත් උපයෝගී කරගෙන. ඒ ක්‍රියාසිත් තුළ ධර්මයේ සඳහන් වෙන්නේ නේව කුසලං නා අකුසලං. කුසලත් නොවුණු අකුසලත් නොවුණු නච කම්ම විපාකං. කර්ම විපාකත් නොවුණු සිත් ටිකක් තියෙනවා. ඒවා රූපාවචර, අරූපාවචර, කාමාවචර කියලා මේ සිත් ටික පෙන්නනවා. එතකොට මේවටත් මේ අරමුණු වෙන්න පුළුවන්. එතකොට මේ ආරම්භන ප්‍රත්‍ය කියන එක මම විස්තර කරේ මොකද මේ පුඤ්ඤාභි සංකාරයට අවිද්‍යාව ආලම්බන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියනකොට එතකොට කෙනෙකුට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි එයාට ප්‍රශ්නයකින්? අවිද්‍යාව කියන්නේ අකුසලයක්නේ. අවිද්‍යාව කියන්නේ තනිකර අනිෂ්ට විපාක දෙන දෙයක්. ඒක කොහොමද ප්‍රත්‍ය වෙන්නේ මේ කුසල් කරන්න කියලා මේකේ අපිට හරියට මේ පැහැදිලි නැති බවක් ඊදෙන්න පුළුවන්. ඒක අපි ඉදිරියේදී පැහැදිලි කරගමු. දැන් මම මේ කතා කරන්නේ ඒ ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව. ඒක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව අපි ඉදිරියේදී ඉදිරියට එනවා මේක. එතකොට ආලම්බන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන් කුසලයට. ඒකයි මං කිව්වේ අරමුණු වෙච්චි පමණකින් අපි තීරණය කරන්න හොඳ නැහැ, ඒවා හිතේ යෙදෙනවා කියලා. ආරම්භන භාවය විතරයි මෙතන සඳහන් වෙන්නේ. ඒ නිසා එකම අරමුණ වෙලා කෙනෙකුට කුසල් අකුසල් අව්‍යාකුත උපදිනවා. එකම අරමුණේ කෙනෙකුට ලෝභයනවා, එක අරමුණේ ද්වේෂයනවා, එකම අරමුණේ කෙනෙකුට රාගයනවා. ඇයි මේ වුනේ? ඒක ආරම්භණයේ තියෙන දෝෂයක් නෙවෙයි, අරමුණ අපි ගන්න ආකාරයේ තියෙන දෝෂයක්. යම් අරමුණක තරහ ආවනම් එයාට අරමුණේ ඒකම රූපාලම්බණය වෙන්න පුළුවන්. තව කෙනෙකුට ලෝභය ආවනම් ඒ අරමුණත් එකම රූපාලම්බණය වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට, ඒ නිසා තමයි මෙතන කියන්නේ අවිද්‍යාව සංඛාරයට ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන් පුඤ්ඤාභි සංඛාරයට. ඊට පස්සේ අභිඥා චිත්තෙන් සමෝහසිත දැනගන්නා කල රූපාවචර පුඤ්ඤාභි සංඛාරයට ආලම්බන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. එතකොට කෙනෙක් මෙතන රූපාවචර දැන් අභිඥාව උපදවාගත්තු කෙනෙක් එයාට පුළුවන් අනුන්ගේ හිත බලන්න. එතකොට තව කෙනෙකුගේ හිතක තියෙන මෝහය කියන මෙයාගේ මෙතන මේ මෝහයේ යෙදුණා නේද? මෙයාගේ මෙතන මේ හිතේ ද්වේෂය යෙදිලා නේද? මේ මොහොත ද්වේෂ සිතක් උපදලා දැන් මේ සද්ද නැතුව හිතයාට ඌ ඉන්නේ මේ ද්වේෂයෙන් කියලා අභිඥාව පෙර සිත් දන්නා කෙනාට තේරෙනවා යාට. එතකොට ඒ වගේ කෙනෙක් මේ අභිඥාසිතෙන් කෙනෙක් තවත් කෙනෙකුගේ ඒ වගේ අවිද්‍යාව මෝහය අරමුණු වෙනකොට ඒ අභිඥාසිත කියන රූපාවචර පුඤ්ඤාභි සංකාරයට අවිද්‍යාව ආලම්බන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. අන්න එතකොට අවිද්‍යාව පුඤ්ඤාභි සංකාරයට ආලම්බන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එකයි කතා කරේ. අරමුණු වීම කියන එක. එතකොට ආලම්බන ප්‍රත්‍ය කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. ඒක බොහොම රසවත් වටිනා මාතෘකාවක්. ඒක අපිට හම්බෙන්නේ මේ පဋාණි සූවිසි ප්‍රත්‍යණියයි. එතකොට ආරම්භන ප්‍රත්‍ය සක්ත හැම සකල ධර්මයෝම ආලම්බන ප්‍රත්‍යයට යයිති. මොකද මේ යම් සිතක් උපදිනව නම් ඒ ආලම්බණයකින් තොරව උපදින්නේ නැහැ. ඒ නිසා යම් ධර්මයක් උපදිනව නම් යමක් අරමුණු වෙලාමයි උපදින්නේ. එතකොට ඒ ඒ සිත් උපදින්න උපකාර වෙන අරමුණට ආලම්බන ප්‍රත්‍ය කියලා කියන. ඒ ප්‍රත්‍ය ශක්තියක් ඒ තුළ තියෙනවා. සවිඥානක අවිඥානක වේවා මේකේ ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගෙමුකෝ. අපි පාරේ යනකොට කෙනෙකුට කඩදාසි කොලයක් හම්බෙනවා. තවත් ටිකක් යනකොට ඒ කඩදාසි වලින්ම හදලා තියෙන අපි කියමු රුපියල් 1000ක් කියලා ඒකත් දකිනවා.
දෙකම ගත්තොත් කඩදාසි දෙකම අර වර්ණ රූප සටහනක් අපිට හම්බෙන්නේ. නමුත් එකක් අරමුණු වෙනකොට මෙහි පුදුමාකාරයේ බලවත් ලෝභයක් උපදිනවා. එයා තුළ බොහෝ සිත් සතන් උපදින්න අර කඩදා එක කඩදාසි කොලයක් අපි මුදල් කියලා කියන එක දැක්කහම, එතකොට එහෙනම් ඒ අරමුණ තුළ තිබුණා නේද යම් හිත්තු පැද්දවීමේ හැකියාවක්. නිකං කඩදාසි කොලයක් දිරච්චි කොලයක් දැක්කට අපිට ඒකේ එහෙම බලවත් සිත් උපදින්නේ නැහැ. අන්න ඒක තමයි ප්‍රත්‍යශක්තිය කියලා කියන්නේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ අරමුණක් තුළ එහෙම ශක්තිය තියෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට ගත්තාම ආලම්බන ප්‍රත්‍ය වෙන ධර්මියෝ සකල ධර්මියෝම ආරම්භන ප්‍රත්‍ය වෙනවා. හැබැයි ප්‍රත්‍යෙන් උපදින ධර්මියෝ ගත්තාම චෛතසික ධර්මියෝ චිත්තචෛතසික ධර්මියෝ විතරයි ආලම්බන ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය උප්පන්න ධර්මියෝ වෙන්නේ. එතකොට සාලම්බන ධර්මියෝ අනාලම්බන ධර්මියෝ කියලා අපේ ධර්මයේ බෙදනවනේ. ඒ කියන්නේ අරමුණු ගත හැකි ධර්ම ටිකක් කියනවා. එතකොට අරමුණු ගන්න පුළුවන් චිත්තචෛතසිකයන්ට විතරයි. රූපේට අරමුණු ගන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ නිසා රූපේ අනාලම්බනයි කියලා කියනවා. අනාලම්බනයි කියලා කියන්නේ රූපේ අරමුණු කරන්න බෑ කියන එක නෙවෙයි, අරමුණු ගත නොහැකි රූපයට. එතකොට ඒ විදිහට රූපයට අරමුණු අරගෙන උපදින්න පුළුවන් කමක් නැහැ. දැන් අපි ඒක දන්නවා. නමුත් ඒ වුණාට අපි තුල මෝඩකම යෙදෙනවානේ. දැන් අපි දන්නවා අපේ මේ හැමට හිතන්න බෑ කියලා. අපි හිතුවොත් තේරෙනවා. අපේ ඇහැට කනට මේ මේ ඇහිමේ හැකියාවක් නැහැ කියලා තේරෙනවා. නමුත් අපිට මොන හරි දෙයක් ඇහෙනකොට මගේ කණින් ඇහුවේ මේ ඇස් දෙකෙන්මයි දැක්කේ කියලා අපි මෝඩකමටපත් වෙනවා. නමුත් ඇත්ත බැලුවා මේ රූපේට කවදාවත් දැකීම කරන්න බෑයි. හිතෙනුයි ඒ අරමුණ දැක්කේ. නමුත් අපි මුලාවයට යනවා ඇහෙන් දැක්කා කියලා. අන්න ඒ ආලම්බන සාලම්බන භාවයේ තේරුම් ගැනීමත් සම්මාදිටියටපත් වෙන හේතු වෙන එක. ඒ නිසා අරමුණු ගත හැකි ධර්මියෝ චිත්තචෛසික ධර්මියෝ. හිත හා චෛතසික ධර්මයන්ට කියන සාලම්බන ධර්මියෝ. අනාලම්බන ධර්ම හැටියට පෙන්වන රූපංච නිබ්බානංච අනාලම්බනං කියලා පෙන්වනවා. ඒතකොට නිවනටත් අරමුණු ගැනීම බෑ. රූප ධර්මයටත් අරමුණු ගත නොහැක. ඒකෙන් කියන්නේ අරමුණු කරන්න බෑ කියන එක නෙවෙයි, ඒවට අරමුණු කරලා උපදින. දැන් අපිට හිතෙන් පුළුවන් අපිට රූපයක් අරමුණු කරලා හිත උපදවා ගන්න. රූපෙට පුළුවන්ද තවත් මොන හරි දෙයක් අරමුණු වෙලා රූප උපදවා ගන්න? එහෙම පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා මේ ආලම්බන ප්‍රත්‍ය කියන එක අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රත්‍ය වෙන්නේ පුඤ්ඤාභි සංඛාරයට ප්‍රත්‍ය වෙන්නේ, ඊට පස්සේ ආලම්බන ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව ඉක්මවීම පිණිස දානාදී කාමාජ පුණ්‍ය ක්‍රියා වස්තු කරන්නාට උපනිෂයේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවේ. අන්න එතන වැදගත් කාරණාවක්. අපි ගිය සැරේ කිව්වා මේක පිළිබඳව කතා කරනවා කියලා. උපනිෂයේ ප්‍රත්‍ය පිළිබඳව මේ උපනිෂයේ ප්‍රත්‍ය පිළිබඳව කතා කරලා මම නතර කරනවා. ඒ ප්‍රත්‍ය වෙන භාවයන් පිළිබඳව අපි ඊළඟ සැරේදී කතා කරමු. උපනිෂයේ ප්‍රත්‍ය. එතකොට මේ පුණ්‍යාභි සංඛාරයන්ට අවිද්‍යාව උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවලු කියලා කියන මේ උපනිශ්‍රය නිශ්‍රය ප්‍රත්‍ය උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය ශක්තියින් දෙකක් තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ ඔබ හොඳට තේරුම් ගන්න අවිද්‍යාව කියන ධර්මය නිසා අපිට කුසල් ඇති වෙනවා කියලා අපි කතා කරමු. අවිද්‍යාව කියන ධර්මය නිසා කුසල් ඇති වෙනවා කියලා කිව්වට මේ අවිද්‍යාව කුසල් ඇති කරගන්න හේතු වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක ඒ වචනේ තුල නැහැ. ඒ ප්‍රත්‍ය ශක්තිය ඒ තුල නැහැ. අන්න ඒකයි දැන් අපි තේරුම් ගන්නේ අවිද්‍යාව කුසල් ඇති කරන්න ප්‍රත්‍ය වෙන්නේ මොන ආකාරයෙන්ද. එකක් කිව්වා අරමුණු වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අනිත් එක කිව්වා උපනිශ්‍රය වශයෙන්. ඒ කියන්නේ අවිද්‍යාව ඇති නිසාම මේ කුසල් ලෝකයක් කරනවා. එතකොට උපනිශ්‍රය කියලා කියන්නේ බලවත් උපකාරය කියන එක. බලවත් උපකාරය දැන් උපකාරය
යෙදෙනවා බෙදෙනවා උපකාරත්වය කියන එක. එතකොට බලවත් ලෙස ඇති කරන උපකාරත්වයක් තියෙනවා නම් ඒක තමයි උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියන්නේ. නිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට යෙදීම වශයෙන් ඇති වෙන උපකාරය. දැන් අපි කියමුකෝ ඔතන අර නල කලාප සූත්‍රය කියන්නේ බටකොටු තුනක් හරි දෙකක් හරි රඳවලා තියන්න ඔවුනවුන්ට එක කෝටුවක් අනිත් කෝටුවට උපකාර වෙලා මේ දෙක වැටෙන්නේ නැතුව තියෙනවා. එතකොට මේ දෙක වැටෙන්නේ නැතුව තියෙන්නේ ඔවුනවුන්ට කරගන්න උපකාරය නිසා. මේකට තමයි නිස්රය වෙනවා කියලා කියන්නේ. නිස්රය ප්‍රත්‍ය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතිනවා කියන එක. උපනිස්රය කියලා කියන්නේ බලවත් ලෙස ඇති කරන උපකාරය. ඒ නිස්රය වුණ පමණකින් සමහර දේවල් උපදින්න ඕනේ. නමුත් සමහර දේවල් වල තියෙනවා ඒ නිස්රය වීම බලවත් ලෙස වීම නිසා බොහෝ සිත් උපදින්න පුළුවන් අපිට. ඒක වටිනා දෙයක්. එතකොට මේ නිස්රය ප්‍රත්‍ය කොටස් තුනකට බෙදෙනවා. ආලම්බන උපනිස්රය, අනන්ත රූපනිස්රය හා පකතූපනිස්රය කියලා කොටස් තුනකට වෙනවා. ආලම්බන උපනිස්රය, පකතූපනිස්රය හා අනන්ත රූපනිස්රය කියලා. ඒ කියන්නේ මේ බලවත් ලෙස උපකාර කිරීම අරමුණක තියෙන බලවත්භාවය නිසා නිස්රය වෙනවා. ආලම්බන උපනිස්රය කියලා කියන්නේ අන්න ඒකයි. දැන් අපි ගියමුකෝ යම් දෙයක් අපිට මණිකක් වගේ දකින්න ලැබෙනවා. දැන් මේ මණිකක් වගේ දකින්න ලැබෙනකොට නිධානයක් වගේ මණිකක් වගේ ඒ වගේ ලස්සන රූපයක් දකින්න ලැබෙනකොට මේකේ තියෙන අන්නේ අරමුණේ තියෙන බලවත් භාවය නිසා ප්‍රත්‍ය වෙලා අපිට ලෝභය උපදින්න පුළුවන්, ද්වේෂය උපදින්න පුළුවන්, කුසල් උපදින්න පුළුවන්. අපි කියමුකෝ රුවන්වැලිසෑය වගේ අපිට සිහි වෙනකොට මේ රුවන්වැලිසෑයේ තියෙන ගරු කළ යුතු බව මේක නිසා අපිට බොහෝ සිත් උපදිනවා. එතකොට එතන තිබුණේ නිකම්ම අරමුණු වීමක් නෙවෙයි, බලවත් ලෙස අරමුණු වීමක්. ඒකේ තිබුණු ගරුභාවය නිසා අපිට ඒ තුළ බොහෝ සද්ධාදී කුසල ධර්මයන් උපදවන්න හේතු වුණා. අන්න ඒකට තමයි කියන්නේ ආලම්බන උපනිශ්‍රය කියලා කියන්නේ. එහෙම උපනිශ්‍රේ භාවයක් තියෙනවා. එතකොට පුඤ්ඤාභි සංකාරයේට ඒ විදිහට ආලම්බන උපනිශ්‍රේන්ද ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ ඊළඟ තමයි මේ උපනිශ්‍රේ කියන එක අපි කොටස් වලට බෙදාගත්තේ ආලම්බන උපනිශ්‍රේ. අනන්තර උපනිශ්‍රේ කියලා ප්‍රත්‍යක් තියෙනවා. අනන්තර උපනිශ්‍රේ භාවය කියලා කියන්නේ එකකට අනතුරුව තව සිතක් ඉපදීම කියන මේ අනන්තර ප්‍රත්‍ය කියලා කියනවා. එතකොට අනිවාර්යයෙන්ම මුල් සිතේ හටගැනීලා නිරුද්ධ වෙනවා සමගම ඊළඟ සිත උපදිනවාමයි. මේකට තමයි අනන්තර භාවය කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් චක්කු විඥාණයට අනතුරුව සම්පටිච්ඡන සිත උපදිනවා. චක්කු විඥාණි සිත උපදුනේ නැත්නම් සම්පටිච්ඡනෙ උපදින්නේ නැහැ. එනිසා අනන්තර භාවය කියන එක. දැන් අපි කියමුකෝ සෝවාන් මාර්ග සිතට අනතුරුවම සෝවාන් ඵල සිත උපදිනවමයි. මේ අතර කවදාවත් වෙන සිතක් උපදින්න බෑ. මාර්ගයට අනතුරුව ඵලය උපදින බව අනන්තර ප්‍රත්‍ය. එතකොට ඒ වගේ. එතර ගෝත්‍රභූ සිතට අනුව මාර්ග සිත උපදින බව අනන්තර ප්‍රත්‍ය. අන්න ඒ වගේ මේ ජවනේ පළවෙනි ජවනේට අනුව ජීවන ජවනේ උපදීම. එතකොට මේ අනන්තර භාවයෙන් උපකාර වෙන බවකුත් තියෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ මුලින් හටගත්තු සිත දැඩි බලවත් වූ සිතක් නම් ඒ වගේම තව සිතක් උපදින්න මුලින් හටගත්තු සිත උපකාර වෙලා තියෙනවා අනන්තර භාවය. අන්න එතකොට ඒක තමයි මෙතන අනන්තර උපනිශ්‍රය කියලා කියන්නේ. ඒක උදාහරණයක් වශයෙන් ගත්තොත් මුලින් අපිට බලවත් ලෙස අවිද්‍යාව යෙදුණු නිසා ඊළඟ නැවත නැවත අපිට අවිද්‍යාව යෙදෙන්න හේතු වෙනවා. ඒ වගේම අපි කුසලයක් කරනකොට දැන් අපි ඉස්සරලම කතා කරපු එක ආලම්බන ප්‍රත්‍ය කියන එකේම ඒකම තියෙන කොටසක් ආලම්බන ප්‍රත්‍ය ශක්තිය කියන එක තව එකක්, ආලම්බන උපනිශ්‍රය භාවය කියන තව එකක්. මේක ඔබ තේරුම් ගන්න, මේක සමාහයට ඔබට ගැඹුරු වෙන්න පුළුවන්. මේක මේ පဋාණේ තියෙන කාරණාවක් මම මෙතෙන්ද ගන්නෙ. නමුත් මේවා මේ අපි පဋාණය ඕවා මේ
වැඩක් නෑ කියලා අපි පැත්තකට දාන්න නෙවෙයි, අපි මෝඩකම ගෙවාගන්ඩ මේවා ලිහිල් කරලා විග්‍රහ කරගත්තහම ඒවා අභිධර්මය වෙන්න පුළුවන්, පට්ඨානේ තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒකේ අවශ්‍ය කොටස් අරගෙන ලිහිල් කරගත්තොත් මේවා පුදුමාකාර උපකාර වෙනවා අපේ අනාත්මය ගෙවාගන්ඩ, ඒ වගේම අපි දර්ශනය පැහැදිලි කරගන්න හේතු වෙනවා. එතකොට මෙතන ආලම්බන ශක්තිය කියන එක තව එකක්, උපනිශ්‍රේ භාවය කියන එක තව එකක්. දැන් අපි කියමුකෝ මෙතන පුඤ්ඤාභි සංකාරයට උපනිශ්‍රේ වෙනවා කියන එකේදී, දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කෙනෙක් අවිද්‍යාව අරමුණු වෙලා යාට බලවත් ලෙස මේ මෝඩකම වැටහෙනවා. යාට හොඳට තේරෙනවා ඇත්තටම මේ සතර මහා ධාතු ටිකක් තියෙන තැනක මේ මම කියලා මේකට ආරෝපණය කරගන්නේ මෝඩකම නිසා නේද? පඹයට මනුස්සයෙක් කියලා රැවටෙන්නේ මේ පඹේ තියෙන තැන, ලී කෑලි ටිකක් තියෙන තැන මනුස්සයා කියන අදහසක් ආවේ. ඡායාව කෙරෙහි බල්ලට තවත් බල්ලෙක් කියන අදහසක් ආවේ මේ හිතේම නේද? මේකේ දුනේ එතන තිබුණේ මෙහෙම ධර්ම ටිකක් නේද කියලා ඒක බලවත් ලෙස තේරීම නිසා නැවත නැවත ඒ වගේ විදර්ශනා ඥාන උපදින්න මුලින් මුලින් හටගත්තු අර ඥාන හේතු වෙනවා. අන්න ඒකට තමයි මේ අක්කුස අවිද්‍යාව ආලම්බන උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා, අනන්ත රූපනිශ්‍රේයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන. අනන්ත රූපනිශ්‍රේය කියලා කිව්වේ මුලින් බලවත්ව ඉපදිච්ච ඥානය නිසා ඒක නිරුද්ධ වුණාන් පස්සේ එබඳු තව තව ඥානයන් උපදින්න මුලින් හටගත්තු අර අවිද්‍යාව අරමුණු වෙලා හටගත්තු ප්‍රඥාව හේතු වුණා. එහෙම හේතු වීම අපිට පේන්න නෑ. අපිට මේ අල්ලලා මේ දැකලා අහලා දැනගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ ප්‍රතිශක්තියෙන් කියනවා අපි තේරුම් ගන්න ඕනේ. මේක ටිකක් නුවණක් තියෙන්න ඕනේ. සමාධි හිතකට තමයි ඒක තේරෙන්නේ. එහෙම වීමක් තියෙනවනේ. දැන් අපිට හොඳට යම් වෙලාවක අපේ මෝඩකම මේ පුද්ගල භාවයේ කියන එක අරමුණු වෙලා හොඳ විදර්ශනා ඥානයක් ඉපදුනොත් මේ හිත නිසා අපිට ඉදිරියේදී කොයිතරම් හිත උපදිනවද? ඒක ප්‍රීතිය ඇති වෙලා සතුට ඇති වෙලා සමහර අය කියන්නේ අද හොඳට විදර්ශනා වැඩුණා, කිසිම අපහසුවකින් තොරව විදර්ශනා වැඩිලා මේ හේතුඵල ධර්ම කර්මය මට හොඳට තේරුණා කියලා කියන්නේ යට දැන් මෝඩකම කියන එක යම් වෙලාවක වැටහිච්ච නිසා ඒ ඉපදිච්ච නිසා නැවත නැවත මේ සමහරට පැය ගාණක් එයාට මේ විදර්ශනා ඥානයන් ලබා ගන්න අර මෝඩකම කියන එක අරමුණ වුණා, හේතු වුණා. දැන් ඒ නිසායි අපි තේරුම් ගන්න කොහොම තියෙන්නේ මේ අවිද්‍යාව කියන එක හිතක් උපදින්න යෙදිලත් ප්‍රත්‍ය වෙනවා, නොයෙදිත් ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි මෙතන අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ එතන තියෙන පකතූප නිස්සය ප්‍රත්‍ය කියලා. එතකොට අපි මේ උපනිශ්‍රේ ප්‍රත්‍ය කතා කරා, අනන්ත උපනිශ්‍රේ භාවේ, ආරම්භන උපනිශ්‍රේ භාවේ හා ප්‍රකතූපනිශ්‍රේ භාවේ. දැන් ඊට පස්සේ පකතූපනිශ්‍රේ කියන එක, මේකත් ටිකක් මේක විග්‍රහ කරගත යුතු වැදගත් කාරණාවක්. මේ කුසල් වලට විශේෂයෙන් බලපාන්නේ මේ ප්‍රකතූපනිශ්‍රේ කියලා කියන කාරණාව. ඒ ප්‍රකතූපනිශ්‍රේ කියලා කියන්නේ මුලින් මුලින් හටගත් අපේ හිතේ පුරුදු වෙලා තියෙන సంతానගත ධර්මයෝ අලුතෙන් අලුතෙන් සිත් උපදින්න හේතු වෙනවා. අපි ඒක උදාහරණයක් අත් මේ අවිද්‍යාවට පුඤ්ඤාභි සංකාර සකස් වෙන්නේ කොහොමද කියන කාරණාව නැතුව මේ ප්‍රකෘතෝපනිස්සය ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලා විග්‍රහ කරගමු. දැන් බලන්න සමහර අය ස්වභාවයෙන්ම ශ්‍රද්ධාවන්තයි. සසර ඔහු සද්ධාව නැමැති ධර්මයේ පුරුදු කරලා තියෙන නිසාම ඔහුට ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම, පිළිම වහන්සේ නමක් දැක්කහම පුදුමාකාරයේ සද්ධාධික සිත් උපදිනවා. ධර්ම කාරණාවක් වැටහෙනකොට කවුරු හරි කියනකොට ඔහු පෙර මේ ධර්ම කාරණාව විදර්ශනා ඥානයකින් භාවනාවකින් දැකලා තියෙන නිසා අරක ඇහෙනකොටම ඔහුට පුදුමාකාර ආකාරයේ වටිනා සිත් උපදින්න පුළුවන්, කුසල් සිත් උපදින්න පුළුවන්. එතකොට එහෙනම් අර පෙර කරලා බලවත් වෙච්චි ධර්මයෝ තිබුණ නිසා
පසුව පසුව බොහෝ සිත් උපදින්න හේතු වෙනවා. අන්න ඒකට තමයි ප්‍රකෘතෝපනිශ්‍රය ප්‍රත්‍ය. ඔහුට ප්‍රകൃතියෙන්ම ඇති වෙලා තියෙන ඇතැම් හුරු පුරුතු නිසා දැන් අපි පාරමී කියලා කියන්නේ අන්න ඒ වටයි. සසර දන් දීලා තියෙන කෙනාට එහෙම අවස්ථාවක් කෙනෙකුට ඒක ඉහළ අයුරින් දෙනවා. එහෙම ප්‍රතිවීමක් දැන් නැද්ද මෙතන? ප්‍රත්‍ය ශක්තියක් ඔබට හොඳට තේරෙනවා. අන්නේ ප්‍රත්‍ය ශක්තියට තමයි ප්‍රකෘතෝපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියන්නේ. දැන් තවත් උදාහරණයක් ගත්තෙන් අපි කියනකෝ සසරේ ද්වේෂය මුල් වෙලා කර්ම කරපු කෙනෙකුට ද්වේෂ බහුල චරිතයක්. ඒ වගේ මේ ජීවිතයේ සමහර විට එයා රස්සාවත් එක්ක ගැටෙන එකමයි සිද්ධ වෙන්නේ. දැන් බලන්න ඒ නිසා පසු කාලෙක උඩ පොඩි අරමුණේ තරහා යනවා. කේන්තියනවා. කේන්තිය අරමුණු වෙලා බොහෝ සිත් උපදිලා මහා කර්ම ගොඩක් සකස් වෙන. ඒකට හේතුව මොකද්ද? ඔහුගේ సంతානේදී අප්‍රහිණව ద్వේසය නැමැති ධර්මයේ බලවත්ව යෙදිලා තිබිලා තියෙන හුරුවක් තිබිලා තියෙන. මෙන්න මේ හුරුව නිසා ඔහුට අර නැවත නැවත සිත් උපදින්න හේතු වෙනවා. ඉතින් එතකොට අන්න ඒ වගේ මේ ප්‍රකෘතෝපනිස්සේ ප්‍රත්‍ය කියන එක අන්න ඒ විදිහට අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි කියමුකෝ අවිද්‍යාව කියන කාරණාව කෙනෙක් දැක්ක නිසාම මේ අවිද්‍යාව තිබුණොත් මේ සංසාරයේ ඇවිදින්න වෙනවා නේද? මේ අවිද්‍යාව නිසා නෙවෙයි නේද මේ අනන්ත ජාති සංසාරයේ අපි ගියේ කියලා, මේ අවිද්‍යාව තමන් තුළ තියෙනවා නේද කියලා දැකලා ඒ අවිද්‍යාව අරමුණු කර කර නැවත නැවත ඔහු විදර්ශනා ඥානයන්, ධර්ම ශ්‍රවණයන්, ධර්ම සාකච්ඡාවන් කරනවා. ඇයි ඇයි අපි ධර්ම සාකච්ඡාවන් කරන්නේ? නුවණ වැඩෙනවා, මෝඩකම ගෙවෙනවා. ඇයි ධර්මයේ අපි මේ ප්‍රායෝගික භාවනා කරන්නේ? අපි තුල අවිද්‍යාව තියෙන නිසා නේද? දැන් බලන්න මේ අවිද්‍යාව කියන කාරණාව නොතිබුණා නම් අපි භාවනා කරනවද? අපි ධර්ම සාකච්ඡා කරනවද? ඔබ මේ ධර්ම මණ්ඩපයට ඇවිල්ලා මේ විදිහට ඇයි මේ ශ්‍රවණය කරගෙන ඉන්නේ? මන් තුල අප්‍රහීනව අවිද්‍යාව තියෙනවා නේද? ඔබ තුල අවිද්‍යාව නොතිබුණා නම් මෙතෙන්ට ඔබ එනවද? දැන් ඔබට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා නැද්ද කුසල් වලට? එතකොට ඒ එහෙම වීමක් නැද්ද දැන්? ඔබට මේ සිද්ධාන්තයේ ප්‍රායෝගිකව තේරෙන එක. හැබැයි දැන් මෙතෙන්ට ධර්ම ශ්‍රවණය කරන්න ඔබ ආවට මේ අවස්ථාවේ ඔබගේ හිතේ අවිද්‍යාව නැහැ. ධර්ම ශ්‍රවණය කිරීම නැමැති කුසල් තමයි ඔබ හිතේ දැන් මේ උපදෙලා තියෙන්නේ. ඔබ ධර්ම ශ්‍රවණය කරන්න එන්නේ නැහැ ඔබ තුල අවිද්‍යාව කියන කාරණාව නොතිබුණා නම්. තියෙන බව දන්න නිසා තමයි ඔබ මෙතෙන්ට ආවේ. සතිපතා මෙතෙන්ට එන්නේ අත නොහැර භාවනාව සිද්ධ කරන්නේ ඇයි? අවිද්‍යාව කියන කාරණාව තමන්ගේ సంతానගතව තියෙන නිසාමයි. දැන් බලන්න මේ ප්‍රත්‍ය ශක්තිය කියන එක අන්න ඔය විදිහට තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේක ඔබ තේරුම් ගත්තොත් මේ පින කරන්න අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ නොයේති. හිතේ නොයේදීත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියන කාරණාව හොඳට මේක ඔබ විමසලා බලන ඔබට තේරුම් ගන්න පුළුවන්. දැන් කෙනෙක් දන් දෙනවා. දන් දෙන්නේ ඇයි? දුගතියේ උපදින්න තියෙන භවය. බය නිසා. අපි තුල අකුසල කර්ම සකස් වෙලා තියෙන්න පුළුවන් මෝඩකම නිසා. මෝඩකම නිසා අකුසල කර්ම සකස් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි පින් කරනවා. ඇයි පින් කරන්නේ? දැන් පින් කරනකොට ඒ හිතේ යෙදිලා නැහැ. නමුත් ඔබ තුල ඒ විදිහේ අවිද්‍යාව යෙදිලා කර්ම සකස් වෙලා තියෙන නිසා ඒකට බය ඔබ පින් කරන්නේ. අන්න ඒ නිසා දැන් බලන්න මේ දන් දෙන්න අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා නැද්ද? සිල් රකින්න අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා නැද්ද? ඇයි ඔබ මේ හැමදාම මේ පොහෙට ගිහිලා සිල් රකින්නේ? තමන් මේ සිල් රැක්කේ නැත්තම් තමන්ගේ මේ මෝඩකම යෙදිලා තියෙන නිසා සිල් රකින්නේ. ඒ නිසා ඔබ තුළ අවිද්‍යාව නොතිබුණා නම් සිල් රකින්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ? ඔබ සිල් රකින්න දෙන්නේ නැහැ නේ? අන්න ඒ නිසා මේ ප්‍රත්‍යභාවයේ කියන එක ඔබ තවත් නුවණින් ඇතුළට ගිහිල්ලා තේරුම් ගන්න. එතකොට ඔබට මනාව හොඳට තේරෙයි කොහොමද මේ ප්‍රත්‍ය ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ කියන එක. දැන් ඔබට මේ අභිධර්මයේ වැදගත් නැද්ද? අපේ මෝඩකම තේරුම් ගන්න වැදගත් නැද්ද? සමහර අය
අභිධර්මයේ වැඩක්න ඒවා බුද්ධ භාසිතය ඒවා බුද්ධ භාසිතයක් නෙවෙයි කියන ඒවා මනුස්සයෙන්ට දේශනා කරේ නෑ කියනවා. මේ කතා කියන්නේ මේ කාරණා නොතේරෙන නිසා. දැන් ඔය අපිට අභිධර්මයේ දෙවියන්ට දේශනා කරාද මනුස්සයන්ට දේශනා කරාද ඒ බුද්ධ භාසිතයක් නෙවෙයිද කියන කාරණාවද වැදගත්. දැන් මේ අභිධර්මයේ තුලින් අපි විග්‍රහ කරගන්න කාරණාව අපිට ප්‍රායෝගිකවම ඔප්පු වෙලා පේනවා. යමක් ඔප්පු වෙලා පැහැදිලි කරලා දැනගන්න ඒ අභිධර්ම කොටස් හේතු වුණා නම් මේවා අපි බැහැර කළ යුතුද? ඒ නිසා මේකෙන් අපි ගත යුතු සාරයන් ගන්නකොට අභිධර්මයේ කියලා කියන්නේ නොඇහැට හෙන අප්‍රකට දේවල් විවර කරගන්න ප්‍රකට කරගන්න තියෙන වටිනා වූ ධර්ම කොට්ටාසයක්. ඒව ඇත්තටම ඥානවන්තයන්ට විතරයි හැබැයි ඒ ගෝචර වෙන්නේ. අනේකයි. ඉතින් ඒ නිසා මම ඔබට මතක් කරේ දුකට හේතුව තණ්හාවයි කියලා චතුරාර්ය සත්‍යය පෙන්නනවා. ඒ වගේම දුක් උපදින වැඩපිළිවෙල අවිද්‍යාව සංකාර නිසා විඥාන විඥාන නිසා නාම රූප කියලා පටිච්චසමුපාදය පෙන්නනවා. හැබැයි මේ ඔක්කොගෙම පෙන්නන්නේ ධර්ම ටික විතරයි, ප්‍රත්‍ය භාවයන් පෙන්නන්නේ නැහැ. ප්‍රත්‍ය භාවයන් පෙන්නන්නේ ඔන්න ඔය සූවිසි ප්‍රත්‍ය න්‍යාය යටතේ. ඉතින් ඒ නිසා මේක ඔබට වැදගත්. මේකේ තව කොටස් කතා කරන්න තියෙනවා. අපි ඉදිරියට මේ පුඤ්ඤාභි සංකාරයන් ඇති වෙන ආකාරය, අපුඤ්ඤාභි සංකාරයන් ඇති වෙන ආකාරය පිළිබඳ අපි විග්‍රහ කරගමු. අද කතා කරේ අවිද්‍යාව කුසල් වලට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද, ආරම්භන ප්‍රත්‍යයෙන් හා උපනිෂේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කතා කරා. ආලම්භන ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියන එක අපි විග්‍රහ කරගත්තා. උපනිෂේ ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මොකද්ද කතා. හැබැයි මේ දෙකම ප්‍රත්‍ය ශක්ති දෙකක්. ඒ ප්‍රත්‍ය ශක්ති දෙකම තියෙන අවිද්‍යාව කියන ධර්මයේ තුල, අවිද්‍යාව නැමැති ධර්මයේ තුල මේ ආලම්භන ශක්තිය උපනිශ්‍රය ශක්තිය කියන එක ප්‍රත්‍ය වෙලා තමයි අපි තුල පුඤ්ඤාභි සංකාර ඇති වෙන්නේ. එතකොට උපනිශ්‍රේ භාවයේ කියන කොටස් තුනකට බෙදාගත්තා. ඒක ඇතුලේ කොටස් තුනක් තියෙනවා කියලා. ඒ ශක්ති තුන අපි අනන්ත රෝපනිශ්‍රේ, ආලම්භන උපනිශ්‍රේ, පකතෝපනිශ්‍රේ කියලා කතා කර. ඔබ මේක නැවත ශ්‍රවණය කර 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 මේ ශක්ති භාවයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මොකද මේ සාකච්ඡාවට අපිට හතම් පැය භාගයක් විතර තියෙනවා. ඉතින් ඒකට කාලේ මදි වෙන නිසා මම මෙතනින් මේ සංකාර පදේ විග්‍රහ කරන එක නතර කරනවා. අපිට මේකේ තියෙන ගැටළු ප්‍රශ්න වලට ඉඩ අවකාශ දීලා සංකාර පදේ අපිට විග්‍රහ කරගත යුතු දැන් කොටස් ටිකක් තියෙනවා. ඊළඟ සැරේත් අපි මේ මාතෘකාවම ගැඹුරින් කතා කරගන්න. ඒකේ ප්‍රත්‍ය ශක්තියෙන් අකුසලයට යෙදෙන්නේ කොහොමද, ඊට පස්සේ තවත් මේ ආනිජ්ජාභි අරූපාවචර සංකාරයට මේක යෙදෙන්නේ කොහොමද කියන එක අපි විග්‍රහ කරගමු. හොඳයි, තෙරුවන් සරණයි හැමදෙනාටම. බොහොම පින් ස්වාමීන් වහන්සේ. මං හිතන්නේ දවසේදීත් අපි සියලු මේ පින්වතුන්ට මං හිතන්නේ අගනා අවස්ථාවක් මේ පට්ටානේ අසුරෙන් මේ ධර්ම මේ කරුණ දැනගන්න. ඉතින් අදත් මං හිතන්නේ ඔබ වහන්සේ ඉතාමත් දීර්ඝ විස්තරයක් මේ සම්බන්ධයෙන් කළා. අපිට පුළුවන් දැන් අපි සියලු දෙනාටම තමුගේ ප්‍රශ්න කියනවනම් ඒවා යොමු කරන්න ස්වාමීන් වහන්සේ කිව්වා. සවිනස් බොහොම පින් අපේ කවදාවත් අපනැති විදියට ගොඩක් ගැඹුරුකට ස්වාමීන් වහන්සේ අපිව ගෙනිච්චා. ස්වාමීන් වහන්සේ සංස්කාර ගැන කතා කරනකොට මට මතකෙ විදියට සංකත සංකාර අපිසංස්කරණ සංස්කාර අපිසංකත සංස්කාර වගේ කොටස් තුනකට බෙදෙනවනේ. ඔතන අර මම අහලා තියෙන විදියට අපිසංකරණ සංස්කාර නේද අපිට නැති කරන්න පුළුවන්. අන්න ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් කරනවා නම් සංවාස කියන්නේ අර සංකත සංස්කාරයි අපිසංකත සංස්කාරයි දෙකම අපිට වළක්වන්න බැහැ. අපිසංස්කරණ සංස්කාර තමයි අපිට මේ මලකන්න පුළුවන් වගේ දෙයක් තමයි මට පැටහෙන සංහස. ඒ ගැන පොඩි විස්තරයක් කරනවා නම් බ්‍රෝ. හොඳයි, තෙරුවන් සරණයි. ඒ තුමා ඇහුවේ මේ සංකාර පදය විවිධ අර්ථවල යෙදෙනවා.
ඒ සංකත සංකාර, අභි සංකත සංකාර, අභි සංකරණ සංකාර කියලා. එතනදී අපි නැති කරන්න පුළුවන් වෙන්නේ අභි සංස්කරණ සංකාරයි නේද කියන කාරණාව තමයි තුමා ප්‍රශ්නයක් වශයෙන් ඇහුවේ. ඇත්තට මේ ප්‍රශ්නේ අපි තව ටිකක් නිවැරදි කරොත් මේ ප්‍රශ්නය අපි නැති කළ යුත්තේ, අපි නැති කළ යුත්තේ අභිසංස්කරණ සංඛාරය කියන එකයි මේ අපි තේරුම් ගන්න ඕනේ එකයි. මොකද සංකත සංඛාර, අභිසංකත සංඛාර කියන ඒවා අපි නැති කරන්න හැදුවත් නැතත් ඒවා ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. සංකත ධර්මයන්ගේ ස්වභාවය තමයි හේතු ධර්මයක් ඇති කල්ලි ඵල ධර්මිය උපදිනවා. ඒක අපිට හේතු තියෙනවා නම් ඵල උපදිනවා කියන එක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඵලයට මුකුත් කරන්න බෑ. නමුත් මාර්ගයකින් කරන්නේ, මාර්ග භාවනාවකින් කරන්නේ ඇත්තටම මේ අභිසංස්කරණ සංකාර නැති කරන එක තමයි. ඒ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිච්ඡාභි කියන මේ ත්‍රිවිධ සංකාරයන්, ඒකනේ පුඤ්ඤ පාප පහිනස්ස කියලා මාර්ගයෙන් කරන්නේ පින්පව සහ පුණ්‍යම නැති කර. මේකද කුසල අකුසල නිසා තමයි නැවත සසර උපදින්න හේතු වෙන්නේ. නැවත මේ ස්කන්ධ පරිපාටිය හදන්නේ මේ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිච්ඡාභි කියන මේ අභිසංස්කරණ සංකාර නිසා. එතකොට අන්න ඒ නිසා අපි මාර්ගයකින් නැති කරන්නේ ඒවා, මාර්ගයකින් නැති කළ යුත්තේ ඒ දේවල්. ඒ නිසායි අපිට මාර්ග භාවනාවක් කියලා තියෙන. බුදුරජාණන් වහන්සේ මාර්ග භාවනාවෙන් උනේ මෙන්න මේකයි. එතකොට එහෙම කියලා අපි කියමුකෝ අපුඤ්ඤාභි සංකාරයෙන් අකුසලයන් නැති කරනවා කියලා මාර්ගයේදී මේ අකුසල් සිහි කර කර සිහි කර කර එහෙම ගෙවනවා නෙවෙයි. ඒ නැති කරන ක්‍රමයක් තියෙනවා. දැන් මාර්ගය අපි විදර්ශනා කරනකොට අපිට අකුසලෙ උපදින්නේවත් නැහැ හිතේ. ඒවා බොහෝ සෙයින් යටපත් වෙලා තියෙනවා. නමුත් අකුසලෙ නැති කිරීමක් වෙන්නේ නැද්ද? වෙනවා. එතකොට එහෙනම් ඒ වෙන්නේ කොහොමද? මාර්ගයෙන් කරන්නේ අරමුණේ ඇත්ත පෙන්වීම, සත්‍ය පෙන්වීම නිසා, සත්‍ය දැකීමත් එක්ක හුට මිත්‍යා දෘෂ්ටිය වැරදි දැකීම නිසා යම් අකුසල ධර්මයෝ ටිකක් ගොඩ නැගිලා තිබුණම්, ගොඩ නැගෙමින් පැවතුණා නම් ඒ ධර්මයෝන්ට නූපදීම නිරුද්ධ වීමේ හැකියාව ඇත්ත අවබෝධ කරගැනීමෙන් සිද්ධ වෙනවා. ඒක ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙන එකක්. එනිසා මාර්ගයෙන් කරන්නේ අකුසලය නැති කරනවා කියලා අකුසල් සිහි කර කර නැති කරන එක නෙවෙයි. මාර්ගයෙන් කරන්නේ සත්‍ය අවබෝධයක්, සම්මාදිට්ඨි, ඇත්ත දැකීම තමයි මාර්ගයෙන් පෙන්වන්නේ. බොරුව තේරුම් අරගෙන ඇත්ත පෙන්න අවබෝධ වෙන්න වෙන්නේ බොරුව කියන එකට ඉන්න හේතු නැහැ, ප්‍රත්‍ය නැත්නම් ඒක තමයි වෙන්නේ. ඉතින් එනිසා පින් හෝ කුසල් හෝ අකුසල් මේ හැම දෙකම සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට පින් හෝ අකුසල් හෝ මේ කුමන ආකාරයේ දෙයක් සිද්ධුනත් අපිට සසර උපදින්න වෙනවා. ඒ නිසා අපි මේ දෙකේම ප්‍රහාණය සිද්ධ කළ යුතුයි. නමුත් අපි අකුසලය කියන එක දුගතියට හේතු වෙනවා, කුසලය නිවන් දකිනකම් අපිට සැප විපාක ගෙන දෙනවා. ඒ නිසා අපිට මේ කුසලය කියන එක නිවන් දකිනකම් උපකාර වෙනවා. ඒ නිසා අපි කුසල් කළ යුත්තේ. ඒ නිසා මේ ගොඩාක් අයගේ අදහස් තියෙනවනේ මේ නිවන් දකින කෙනා කුසල් කරන්නත් හොඳ නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. ඒක සම්පූර්ණයෙන්ම ඔහු අර මේ ගොඩ වෙන්න ඉස්සෙල්ලා ඉනිමඟ පෙරලා ගන්නා වගේ කතාවක්. ඉතින් ඒ නිසා මේ කුසලයේ ශක්තිය අවශ්‍ය වෙන්නේ අකුසලයේ තියෙන තාක්කල් පමණයි. එනිසා මේ හැම අකුසල කුසලයකින්ම අකුසල ධර්මයක් යටපත් වීම හෝ නිරුද්ධ වීම වෙනවා. ඉතින් ඒ නිසා අපි කෙනෙක් දන් දෙනවා. දන් දීම තුල වෙන්නේ ලෝභයට පහර ගැසීම. මිසක් මේ සසරයමක් කියන එක නෙවෙයි. ඒ නිසා මේ අකුසල ශක්තිය තියෙන තාක්කල් තමයි අපි සසර යන්නේ. ඉතින් ඒ නිසා අපි කුසල් උපදවාගෙන අකුසල ශක්තිය යටපත් කරගෙන යම් කලක මාර්ග භාවනාවක් කරලා මේ අකුසලය කියන එක අනුසයෙන් දක්වාම ප්‍රහීන කරන තැනකට මාර්ග භාවනා කරන් පස්සේ අකුසලය ඉබේටම නිරුද්ධ වෙලා යනවා. ඒක නැති කරන්න අපි දඟලන්න අවශ්‍ය නැහැ. කුසලය නැති කරන්න අවශ්‍ය නැහැ. කුසලය තියෙන්නේ අකුසලයට විරුද්ධව. ඒ නිසා අකුසලය නැත්තම් ඒ කුසලය උපදින්නේ නැහැ.
දැන් අපි අර මුලින් කතා කරේ කුසලයේ කියන්නේ මොකද්ද? ප්‍රාණාති පාතා විහෙරමණි. අදින්නාදාන විහෙරමණි කුසල. ඒ නිසා සත්තු මැරීම කියන ධර්මතාවයක් තියෙන නිසා ඒකට විරුද්ධව ඒකෙන් වෙන්වීම කියන ධර්මතාවයක් කියදෙනවා. ඒ නිසා මාර්ගයෙන් කරන්නේ කුසල් නැති කිරීම නෙවෙයි, අකුසල ශක්තියින් නැති කිරීම. අකුසලේ නැති වෙනකොටම කුසලය නූපදීම නිරුද්ධ වීමට යනවා. ඉතින් ඒ නිසා අපි අර අහපු ප්‍රශ්නේදී මම මේකට අමතර කාරණාවක් එකතු කරගත්තේ. ඒකේදී අපි තේරුම් ගන්න ඕනේ මේ ඇත්තටම මේ මාර්ග භාවනාවකින් කරන්නේම අන්න අර කියන අபிසංස්කරණ සංකාර ටික නැති කරන්නේ. නැති කරන්නේ කොහොමද? මාර්ගයකින් ඇත්තක් දකින්න සලස්සලා ඒ නිසා අර ටික නැති වෙනවා. එහෙම තමයි සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි. බම්පින් බම්පින් සයින්ස් තෙරස. ආලම්බන ප්‍රත්‍යයෙන් සහ උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවෙන්නේ ස්වාමීන් වහන්සේ යම් ධර්මයක් පිළිබඳව අපි ආත්මීය ස්වභාවයක් අරමුණු කරගන්න නිසාද? දැන් ඒ ආත්මීය ස්වභාවය මොහොතකට හරි නැති වුණොත්, ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය දැක්කොත් ඒ සංස්කාර වලට මොකද වෙන්නේ ස්වාමීන් වහන්සේ? හොඳයි, හොඳ ප්‍රශ්නයක්. එතකොට මේ සත්පුද්ගල අදහස කියලා අපි ඔක්කොටම පොදේ කිව්වොත් මම මගේ කියන මේ අදහසට අපි කියන සත්පුද්ගල අදහස කියලා. එතකොට මේක පදනම් වෙලා තමයි අපිට පින් පව් දෙකම කෙරෙන්නේ. එතකොට කෙනෙක් දන් දෙන්නේ පුද්ගල භාවයෙන් යුක්තව, ඒ වගේම සත්තු මරණ බොරු කීම ආදී දේවල් කරන්නේ පුද්ගල භාවයෙන් යුක්තව. සක්කාය දිට්ඨිය කියන එක මේ ස්වර්ගය ආවරණය කරන්නේ නැහැ, මාර්ගය විතරයි ආවරණය කරන්නේ. එතකොට ස්වර්ගය කියවල දිව්‍ය ලෝකේ උපදින සක්කාය දිට්ඨිය අවහිර කරන්නේ නැහැ. යා සක්කාය දිට්ඨියේ බලවත්මකම තමයි අරූපාවචර රූපාවචර ධ්‍යාන කියලා කියන්නේ. ඒ තරම් බලවත්ව යෙදලා තියෙනවා මේ සක්කාය දිට්ඨිය කියන එක යෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය වැරදවා තේරුම් ගන්න එපායි. يعني ඒක උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ රූපාවචර සිත් තුළ මේ දිට්ඨිය කියන චෛතසිකයේ යෙදලා තියෙනවා කියන එක නෙවෙයි කිව්වේ. එතකොට ඒ මහත්මිය අහපු ප්‍රශ්නේදී දැන් අපි විදර්ශනා ඥාන ඇති කරගන්නකොට අපි ආත්ම දෘෂ්ටිය නැති කරගන්න උත්සාහවත් වෙනවා. ආත්ම දෘෂ්ටිය නැති කරන්න උපද්දවන සිතුත් කුසල් සිත් තමයි. ඒව තුලත් මාන අනුස්සය නැතුව නෙවෙයි. ඒ වගේ පුද්ගල භාවය තිබුණා. නමුත් මේ පුද්ගල භාවය උපකාර කරගෙන ඒ උපකාරයෙන්ම අර සත්පුද්ගල භාවයෙන් ඇති වෙන ඕලාරික සංස්කාරයන් නැති කිරීමයි කරන්නේ. එතකොට කර්ම ගෙවනවා කියලා මේ අපි සිද්ධ කරන්නේ. එතකොට අනාත්මයට බලන්න බලන්න ආත්ම වශයෙන් ඇති වෙලා හටගත්තු කුසල් හා අකුසල් මේවා ටික ටික ගෙවීමට යනවා. ඉතින් ඒ නිසා අපි විදර්ශනා කරනකොට විදර්ශනාව පටන් ගැනීමේ ඉඳන් මාර්ගසිත දක්වාම සිත් ගත්තොත් මේ සිත් ගෝත්‍රභූසිත හැර මාර්ගසිත දක්වා මේ ප්‍රබල විදර්ශනා ඥානයන් ගත්තොත් මේ ඔක්කොම කාමාවචර ලෞකික ඥාන සම්පයුක්ත කුසල් සිත්. ඒකක්වත් ලෝකෝත්තර සිත් නෙවෙයි. මොකද ලෝකෝත්තර සිතේ අරමුණ නිර්වාණය අසංකතය. මේ අපි ලෞකික විදර්ශනා ඥාන ඔක්කොම සංකත ධර්මයන් අරමුණු වෙලා ඒ වගේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අරමුණු කරමින් තිලක්ෂණය වඩමින් යන. ඒ නිසා මේවා සංකත ධර්ම හැම එකම කුසල්. හැබැයි ඒ කුසලයෙන් කරලා තියෙන්නේ කර්මක්ෂය කිරීම කියන එක තමයි ඒ සිද්ධ වෙලා තියෙන්නේ. කර්ම ගෙවන කුසල්. කුසල් තියෙනවා කර්ම නැවත නැවත සකස් වෙන කුසල් තියෙනවා. කර්ම ගෙවල දාන්න පුළුවන් කුසල් තියෙනවා. ඒකයි මම කියන්නේ කුසලයේ ආකාර ගොඩක් තියෙනවා. අර අපි මුලින් කතා කරේ එකම වස්ත්‍රය තව කෙනෙකුට ලෝභය ඇති කරන්නත් හේතු වෙනවා, තව කෙනෙකුට තරහ ඇති කරන්නත් හේතු වෙනවා, තව කෙනෙකුගේ රූප ශෝභාව ඇති කරන්නත්. එහෙම නැත්නම් අපි කියමුකෝ ලස්සනට බුදුරජාණන් වහන්සේට චීවරයක් පොරවලා තිබුණාම ඒ කෙනෙකුගේ පැහැදීම ඇති වෙන්න හේතු වෙනවා.
එතකොට එකම දේ විවිධාකාරයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන් වගේ මේ කුසලය ඥාන සම්පයුත්ත කාමාවචර කුසලයක් නිසා කෙනෙක් ඒකේ බලවත්ව යෙදලා ආත්ම දෘෂ්ටි ඇති කරගෙන කුසල් කරනවා. දිව්‍ය ලෝකයේ උපදින්න බ්‍රහ්ම ලෝකයේ උපදින්න. හැබැයි සසර යන කුසල් ඒවා. කෙනෙක් ඒ මමත්වයේම පිහිටලා ඒ මමත්වයේ නැති කරන්න උත්සාහවත් වෙනවා. එතකොට ඒ කුසලයේ උපකාර වෙලා තියෙන්නේ කර්මයේ ඇති කරන්න නෙවෙයි නැති කිරීම සඳහා. ඉතින් ඒ නිසා දැන් ඒ අපිට ආත්ම දෘෂ්ටිය නැති කිරීම වශයෙන් උපදින සිත් ගත්තාම ඒවත් කුසල් සිත්මයි. ඒ වගේ කර්ම නැතුව නෙවෙයි කර්ම ශක්තියක් තියෙනවා. මොකද යා මාර්ගඵලයක් ලැබුවොත් විදර්ශනා කර කර හිටියා කියලා උපදින්න නැතුව තියන්නේ උපදිනවා, සුගතියක උපදිනවා. හැබැයි ඒකෙන් වෙලා තියෙන්නේ මේ තාක් වෙච්ච අකුසල ශක්තියින් තමයි නැති කරගෙන යන්නේ. ආත්ම දෘෂ්ටියෙන් ගත්ත අකුසල ශක්තිය. ඒ නිසා කර්ම ශක්තිය ටික ටික ගෙවෙන එක තමයි ඒ ආත්ම දෘෂ්ටිය නැති කිරීම වශයෙන් අපි විදර්ශනාවලින් කරලා තියෙන. ඒ නිසා අපි කියන කර්මක්ෂය ගාමිනි අර කියන ඒකට කියන්නේ කර්මක්ෂය කරන කර්ම ටිකක් ඇති කර ගන්නවා. ඒ මං හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. ඒ එකම කුසලයෙන් කර්මය වැඩි කරන මානසිකාරයනුත් වෙන්න පුළුවන්, කර්මය දුර්වල කරලා ගෙවන මානසිකාරයෙන් වෙන්නත් පුළුවන්. විදර්ශනා ඥාන කියලා කියන්නේ ටික ටික කරන එක. දැන් උදාහරණයක් වශයෙන් ලෝභ අද සෝවාන් පුද්ගලයාගේ අවිද්‍යාව යම් ප්‍රමාණකින් නැති වෙලා තියෙනවා. ඔහුට ලෝභය උපදිනවා, ඔහුට ද්වේෂය උපදිනවා. ඔහුට හැබැයි කවදාවත් අපායගාමී ද්වේෂයක් උපදින්නේ නැහැ. සතෙක් මරණ ද්වේෂයක් උපදින්නේ නැහැ. ඇයි? එයාගේ ඒ ශක්තිය නැති කරා. හැබැයි එයාට ද්වේෂය උපදින්න පුළුවන්. දැන් හැබැයි ඔහු ඒ ද්වේෂයෙන් කොටසක් සංසිඳලා තියෙනවා. හැබැයි මාර්ගඵලයක් නොලැබපු කෙනා, විදර්ශනාවක් නොකරපු කෙනාට ඒ ද්වේෂයේ දඩුමුගුරු අරගෙන පොළු අරගෙන මරන්න ගහන තත්වයට ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ ශක්තිය තමයි විදර්ශනා ඥාන තුලින් නැති කරන්නේ. තේරුවා සම්මයි. තේරුම් නැත්නම් ඒක අහන්න. තේරුවා සම්මයි සෝනිපන්සේ පොඩක් තියෙනවා. හායි. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ අපි ධර්මය අහලා තියෙනවා ආය සංස්කාර ගැන. ආය සංස්කාරයේ බාන්තරෝ දෙන්නම පැමිට තුන් මාසකට පෙර අතහැරියා කියලා කියනවා. මේ ආය සංස්කාරයේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒ ආය සංස්කාරය අයත්මන්නේ කුමන සංස්කාර වර්ගයකට? අපි හය ආකාරයක සංස්කාර ඔබලාස්පත්ති කරා. ඒ කුමන සංස්කාර වර්ගයකට දේවා මම අහන්නේ පෙරවත් සන්නේ. හොඳයි, මං හිතන්නේ ප්‍රශ්නේ ටිකක් පැහැදිලි වෙච්ච නිසා මං ආපහු ඒ ප්‍රශ්නය එතුමාගේම ප්‍රශ්නය මං කියනවා. එතුම ඇහුවේ ප්‍රශ්නය වශයෙන් ආයු සංස්කාර කියලා කොටසක් ධර්මයේ සඳහන් වෙනවා. මේ ආයු සංස්කාර අත්හැරීම කියලා කොටසක් මේ ධර්මයේ කතා වෙනවා. එතකොට ඒ ආයු සංස්කාර කියලා කියන්නේ අපි මේ කතා කරපු සංකාරයන්ගෙන් මොන කොටසටද අයිති වෙන්නේ? එහෙම නැත්නම් එතන යෙදෙන ධර්මය මොන වගේ ධර්මයක්ද ආයු සංස්කාර කියලා කියන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඒක අපි තේරුම් ගත යුතු දෙයක්. එතනදී මේ ආයු සංඛාර අනේ ඒ තන සංඛාරයක්. එතකොට ඒ ආයු සංඛාර කියලා කියන්නේ අපි මේ කතා කරන පුඤ්ඤාභි සංඛාර හෝ අපඤ්ඤාභි සංඛාර හෝ ආනුජ්ජාභි සංඛාර නෙවෙයි. ආයු සංඛාර කියන එක කර්මජ රූපයක්. ඒක කර්ම ශක්තියක් තියෙන එකක්. රූපයක් කියලා කිව්වේ මම ඒත් අර්ථයෙන්. එතකොට පෙර අපි කරපු කර්මයට අනුරූපව තමයි අපි ආයුෂ කියන එක තීරණය වෙන්නේ. එතකොට කෙනෙක්ගේ ආයුෂ අවුරුදු 50ක් වෙනවා, 60ක් වෙනවා, 80ක් වෙනවා, 120ක් වෙනවා. මේ ආයුෂ කියන එක තීරණය වෙන්නේ අපේ ප්‍රතිසන්දියත් එක්ක ලැබිච්ච ඒ චitte අනුව. ප්‍රතිසන්දියට හේතුනේ කර්මයක්, අපිට පෙර ජීවිතේ කර්මයක්. පෙර ජීවිතේ කර්මයේ තිබුණු පුණ්‍ය ශක්තිය අපි මිනිස්සෙක් වුණා නම් සමහර විට ඒ අකුසලේ ශක්තිය නිසා එයා බුද්ධාන්තර ගාන නොමරි දුක්ඛින වෙනවා අපාය තුල. දැන් නිරය ගත්තාම ආනන්තරිය පාප කර්මික ශක්තිය කොයිතරම් කියන්නේ ජීවිතේන්ද රූපය. එමුනසම ආවුෂ කියන එක මහා කල්පයක් ශක්තිය තියෙන නොනැසී පවතින.
එතකොට එහෙනම් මේ කර්මයෙන් උපද්දවපු ශක්තිය තමයි ආවුස කියලා කියන්නේ. ආවුස කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයි, රූප ජීවිතේන්ද්‍රිය රූපේ. ජීවිතේන්ද්‍ර රූපේ කොටස් දෙකකට බෙදනවා, නාම ජීවිතේන්ද්‍රිය හා රූප ජීවිතේන්ද්‍රිය කියලා. එනිසා මේ ආවුස කියන එක කතා කරන්නේ සත්ව సంతානේ පමණයි. මේ ජීවිතේන්ද්‍ර රූපයේ තියෙන සත්ව సంతානේක පමණයි. ගහකටත් ආවුස තියෙනවා. ඒක ඍතුජ රූපයන්ගේ බීජයන්ගේ තියෙන නියාමයක්. ඒක වෙන කතාවක්. නමුත් මෙතන ආවුස කියලා කියන්නේ දැන් ආයු උස්මාච විඥානං යදා කායෝ ජහන්තිම අපවිද්දෝ තදාසේති නිරත්තංග කලින්ගරං කියලා කියන්නේ මේ ශරීරයේ ආවුසත් උණුසුමත් යම් කලක මේ කයෙන් බැහැර වුණාද එදාට මේ කය දරලියක් වගේ බිමට වැටෙනවා කියලා. දරකඩක් වගේ බිමට වැටෙනවා. එදාට මේ කය බිමට වැටලා ඔහු මරණයට පත් වෙනවා කියලා කියනවා. එතකොට ඒ ආවුස කියලා මෙතන සතහන් කරේ කර්මයෙන් හටගත්තු ජීවිතේන්ද රූපය. එතකොට රූපයටත් ආවුසක් තියෙනවා, නාමයටත් ආවුසක් තියෙනවා. එතකොට මෙතන රූප ජීවිතේන්ද්‍ර හා නාම ජීවිතේන්ද්‍ර කියන මේ දෙක තමයි ඔන්න එතන ආවුස කියලා කියන්නේ. එතකොට ඒ ජීවිතේන්ද රූපයේ තියෙන ජීවිතේන්ද රූපය කියලා කියන්නේ රූපය ජීවත් කරවන ශක්තිය. නාම ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ නැවත නැවත මේ නාම පරම්පරාව නොසිඳී පවත්වන ශක්තිය. ඒ කියන්නේ මේවා මේ නොසිඳී පවතිනවා කියලා කියන්නේ ඒ හටගත්ත නාම ධර්මයෝ එක දිගට තියෙනවා කියන එක නෙවෙයි. මෙතන ජීවිතේන්ද්‍ර ශක්තිය කියලා කියන්නේ හටගත්ත නාම රූපේ නිරුද්ධ වුණාට නැවත නැවත උපද්දව උපද්දව පවත්තර. මෙන්න මේ ශක්තිය තමයි ජීවිතේන්ද්‍ර රූපය කියලා කියන්නේ. ජීවිතේන්ද්‍ර රූපයෙන් කරන කෘත්‍ය තමයි තමා ගේ උපකාරත්වයෙන් තවත් නාම ධර්මයන් උපද්දවීම හා පැවැත්වීම කියන කාරණා. රූපයක ආවශ්‍යක් තීරණය වෙන්නේ ජීවිතේන්ද්‍ර රූපය නිසා. එතකොට ඒ විදිහට ඒ ජීවිතේන්ද්‍ර රූපයේ ශක්තියයි ආවශ්‍ය කියලා කිව්වේ. ඒ ආවශ්‍ය කෙනකෙනාගේ දැන් බුදුරජාණන් වහන්සේගේ ආවශ්‍ය ගත්තොත් මහා කල්පයක්, අසංකේය කල්පයක්. කල්ප අසංකේය. දැන් සමහර කාලවල බහලා ඇති මිනිසුන්ගේ ජීවිත අසංකේය දක්වා වැඩි වෙනවා. තාවස අවුරුදු වලින් කියන්න බෑ මෙච්චරයි කියලා. ඒ තරම් අවශ්‍ය තියෙන කාල තියෙනවා. දැන් මහා මන්ද ධාතු රජුරෝ වගේ ගත්තාම ඒ වගේ. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අවශ්‍ය ගත්තාම අපි අහලා තියෙන 80,000ක් අවශ්‍ය තියෙනවා කියලා. ඒ තරම් එහෙම අවශ්‍ය කියන එක ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යත් ප්‍රතිසන්දියෙන් දෙන ඒ ශක්තිය ඒ තරම් අති දීර්ඝ කාලයක් විපාක දෙන්න පුළුවන්. නමුත් ආවස කියන එකේ කල්පය දැන් ඒ ආයු කල්පය කියලා බෙදනවා. නමුත් ඒ ජීවත් වෙන පරිසරය තුළ එදාට පවතින්නේ මිනිස්සුන්ගේ ආවස සාමාන්‍යයෙන් මෙච්චරයිද ඒකට අනුගත වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ උපදිනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආවස අවුරුදු 120ක් 150ක් වගේ කාලයක්. ප්‍රතිසන්දි සිතේ ආරතරන් ශක්තිය තිබුණත් මෙතන දැන් පවතින කාලයට ඒක තීරණය වෙලා පිරිනුවන් පාණ්ඩ වෙනවා. එතකොට මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට හැකියාවක් තියෙනවා ආයු සංස්කාරය අත්හරිනවා කියලා කියන්නේ අදිෂ්ඨාන කරලා මෙන්න මේ ජීවිතින් රූපයේ තියෙන විපාක දීමේ ශක්තිය අත්හැරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය පෘථග්ජනයන්ට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනවා කියලා කියන්නේ අන්න අර අපි කියමුකෝ තව අවුරුදු 30ක් ජීවත් වෙන්න ශක්තියක් තමන්ගේ ආයුෂ තුල තියෙනවා නම් උන්වහන්සේ අදිෂ්ඨාන කළා තව මේක අවුරුදු තව අපි කියමුකෝ සති දෙකකින් මේ ආයු සංස්කාරය නිරුද්ධ වෙලා යන්න කියලා අදිෂ්ඨාන කරගන්න පුළුවන්. ඒක තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ ආයු සංස්කාරය අත්හරිනවා කියලා මේ සිද්ධ කරන්නේ. එතකොට ඒ ආවුස ඒ සංකාරයේ කියලා කියන අර පුඤ්ඤාභිඅපුඤ්ඤාභියාදී ඒ සංස්කාරයක් නෙවෙයි. එතන සංස්කාර කියලා ඒ සංකාර කියලා කිව්ව ජීවිතේන්ද්‍ර රූපේ ධර්මයේ වශයෙන් ගත්තොත් ඒක පෙර කර්මයට අනුරූපව ලැබිච්චි විපාකයක් වශයෙන් තියෙන එකක් තමයි ඒ කතා කරේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ අර අද ඔබ වහන්සේ මේ විස්තර කරන විදිහට අර මේ සන්ධි වලට කඩලා ගන්න විස්තරේ අර
සංයුක්ත නිකායේ මේ බාලපඬිත කියලා පොඩි සූත්‍රයක් තියෙන ස්වාමීන් වහන්සේ මේ ආවම මේ පඬිතයා බාලය අනේ ඒ සූත්‍රයේ විදියට කටන්න පුළුවන් නේද කියලා හිතුණා. මේ ඒක පොඩ්ඩක් ඉදිරියේදී අංගස්තතියේදී පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අනිත් එක ස්වාමීන් වහන්ස මේ මදුපිණ්ඩික සූත්‍රයේදී අන්තිම හරිය අර කියනෝනේ ඇස නැතිකල් ඇස ඇතිකල්ලි මේ රූපය ඇතිකල්ලි වෙන විස්තරයක ඊට පස්සේ ඇස නැතිකල්ලි රූපය නැතිකල්ලි කියලා මේ විස්තර සලහනවනේ. එතනදී ඒ එතකොට ඒ එතන ඒ නැතිකල්ලි කියලා කියවෙන්නේ මොන අවස්ථාවද කියන දැන් සලායතන කියන්නේ විපාකයන් නම් මෙතෙන්දි සම්බන්ධ කරගන්න ඕනේ කොහොමද? ඒකම අර කාමගුණ මේ සූත්‍රයේ මේ විස්තරයක් වෙනවනේ සාමින් වහන්ස මේ බුදුහාමුදුර කිව්වකට මේ කියනවා මේ යම් තැනක අසත් නිරුද්ධ වේද රූප සංඥා නැති වේද මේ ඒ ආයතන දැනගන්නේ කියලා ඒකේ විස්තරේදී ආනන්දහාමුදුර කියන්නේ සලායතන නිරෝධය කියලා. ඔව්. එතකොට එතන මේ සලායතන නිරෝධය කියන එකත් එක්ක මේ පරිච්ඡ සම්බන්ධය සම්බන්ධ වෙන්නේ කොහොමද සාමින් වහන්ස? මේ අද වෙලාව නැත්තම් මේ ඉංග්‍රීස අධිකරණත් command නැති ලංසන්න. ඔව්. ඒක ඉතින් ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් ගැඹුරු ප්‍රශ්නයක්. මේක ටිකක් ගොඩාක් ඉතින් විස්තර කරගත යුතු කාරණාවක්. මම අදහස් කරගෙන හිටියා ඔය මදිපුණ්ඩික සූත්‍රයේ ඉස්සරහට අරගෙන ඒකේ පටිසම්පාදයමයි සඳහන් වෙන්නේ. මේ මදිපුණ්ඩික සූත්‍රය ඊට පස්සේ මහා තණ්හා සංකේත සූත්‍ර කියන මේ සූත්‍ර තුල මේ පටිසම්පාදයේ හොඳට ලිහිල් වෙන අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ විපාක ටික තිබුණු ඵලයට කර්ම සකස් වෙන්නේ නැහැ. මේ ප්‍රපංච ඇති වෙන වැඩපිළිවෙල මේකයි කියලා මදුපිණ්ඩික සූත්‍රයේ හොඳට දේශනා කරනවා. ඉතින් ඒ නිසා මම මේ කලින් කල සූත්‍ර ගන්නා වගේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ මහා තණ්හා සංකේ සූත්‍රය වගේ මේ දේවත් යම් දවසක ඉදිරියට අරගෙන මම කතා කරනවා. එතනදී අපි විග්‍රහ කරගමු. එතකොට බුදුරජාණන් වහන්සේ එතන මඩුපිණ්ඩික සූත්‍රයේදී මම කැටියෙන් විස්තරයක් කරන්න. එතන සලායතන නිරෝධය කියලා යමක් මැනෙවුවා නම් අර කිව යම් සංඥාවක් ලෝකයා දකින සංඥාවක් නැහැ. නමුත් සංඥාවකින් යුක්තයි. එතකොට ඒ සංඥාව තුළ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආයතන නැහැ. ඒ ආයතන නිරුද්ධ වෙලා. ඒක නිබ්බාන සංඥාව. ඒක අරියත් ඵල සිතක් සමග උපදින එක අරියත් ඵල සමාපත්තිය තුළ ඇති වෙන අවස්ථාවක්. මේ සලායතන හෝ දොළොස් ආයතන ගැන ඔක්කොම සංකත ධර්මයන්. සංකත ධර්මයන් කිසිවක්වත් අරමුණු නොවන තැනක් තමයි අපි මේ ඵල සමාපatti කියලා කියන දේවල්. එතකොට ඒ වගේ මේ සියල්ල ආයතන නිරෝධයට ගිහිල්ලා කියන එකෙන් අදහස් කරේ උන්වහන්සේට දැන් ඇස් නැහැ කන නැහැ කියන එක නෙවෙයි. මේ ආයතන ක්‍රියාත්මක වෙලා කිසිදු චිත්තචෛතසික ධර්මයක් උපදින්නේ නැහැ. ඒ නිසා තමයි එතන සලායතන නිරෝධය කියලා කියන්නේ උන්වහන්සේ ඇහැ දැන් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. මොකද අපි ওই කතාව හොඳට අපි තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා නිරෝධ සමාපත්තිය කියන එක. නිරෝධ සමාපත්තියට සමවැදෙන කෙනා සංඥාවේදිතය සියල්ල නිරුද්ධයි. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනයි මැරිච්ච කෙනාගේ අතර වෙනස මොකද්ද කියලා අහනකොට කියනවා මැරිච්ච කෙනාගේ ආස්වාස ප්‍රාස්වාස නිරෝධය. මැරිච්ච කෙනාගේ වේදනා සංඥා සංකාර නිරුද්ධයි. මැරිච්ච කෙනාගේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය ධර්මිය සම්පූර්ණම නැති වෙලා කියලා නිරුද්ධ වෙලා කියලා. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනාගේ ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධයි. ඒ වගේම වේදනා සංඥා සංකාරාදී සියල්ලම නිරුද්ධයි. හැබැයි මේ පංච ඉන්ද්‍රියෝ වෙසසින් ප්‍රසන්න වේ කියලා කියන ඇහැ කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන් ඉතා දීප්නවත්ව පවතිනවා කියලා කියනවා. ඒක ඔය මොකේද මේ අපිට මේ නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට වේදාල සූත්‍ර වගේ සූත්‍රවල ඒ වගේ සඳහන් වෙන තව කොතෙකුත් සූත්‍රවල තියෙනවා. මෙතන ඉන්ද්‍රියානි විපස්සන්නානි කියලා සඳහන්. ඉන්ද්‍රියෝ විශේෂින් ප්‍රසන්න වේ. මොනවද ඒ ඉන්ද්‍රිය? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කා ඉන්ද්‍රිය කියලා ඒ ඉන්ද්‍රිය ටිකක් පෙන්වනවා. එතකොට නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා දැන් දොළොස් ආයතනම නිරුද්ධ කරලා ආයතන විතරක් නෙවෙයි ඒ උතුමන් වහන්සේට සංඥා වේදනාවත් ඇතුලේ තියනව නෙවෙයි සමාපatti බලයෙන් නිරුද්ධ කරලා තියෙනවා. හැබැයි නිරුද්ධ කරා කියන එකෙන් අදහස් කරේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනාගේ ඇහැ කනනාසය නිරුද්ධ වෙලාද නැහැ.
ඒවා උපදින්නේ චිත්ත ප්‍රත්‍යයෙන් නෙවෙයි. ඇහැ උපදින්නේ කර්ම ප්‍රත්‍යය. ඇහැ උපදින්න ප්‍රත්‍ය එකක්, සිත් උපදින්න ප්‍රත්‍ය තව එකක්. එතකොට හිත උපදින්න ඇහැ උපකාර කරනවා. නමුත් ඒක වෙනම ධර්මතාවය. ඒ නිසා අපිට රූප දක්්‍යුවත් සද්ද ඇහිම කියන දේ සිදු වුණත් නැතත් අපි නිින්ද ගිහින් ඉන්නකොට අපිට රූප පෙවුන්නේ නැහැ කියලා මේ ඇහැ කන වෙලා නෙවෙයි, නිරුද්ධ වෙලා නෙවෙයි. ඒක කර්ම ශක්තියෙන් ඉපදෙමින් නැතිවෙමින් ඉපදෙමින් නිරුද්ධ වෙමින් පවතිනවා. මේකෙන් අදහස් කරේ ඇහැ තියනවා කියන මේ නිත්‍යභාවයට යන්න නෙවෙයි. කර්ම ප්‍රත්‍ය තමයි ඒකට බලපාල ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා එක. එතකොට ඒක වෙනම ප්‍රත්‍යදාවයක්. එතකොට නිරෝධ සමාපත්තියට සමවැච්චි කෙනාගේ මේ ඉන්ද්‍රියන් තියනවා කර්ම ප්‍රත්‍යෙන් ඒව ඇති වෙලා නැති වෙලා පවතිනවා. හිත නිරුද්ධ කරලා තියෙන නිසා චිත්ත ප්‍රත්‍යෙන් උපදින ආස්වාස ප්‍රාස්වාස ආදී සංඥා වේදනා සියල්ල නිරුද්ධ වෙනවා. ඒ නිසා අරක රූප ධර්ම ටික විතරයි මේ චක්කු ආදී ඉන්ද්‍රිය ධර්මයෝ ටික තියෙන. එතකොට දැන් ඒ නිරෝධ සමාපත් වෙච්ච සමවැච්චි කෙනාගේ සලායතන නිරුද්ධයි. දැන් එතන සලායතන නිරුද්ධයි කියලා කියන්නේ ආයතන දැන් නැ විනාශ වෙලා කියන එක නෙවෙයි. ආයතන අරමුණු වෙලා තමා තුල චිත්තචෛසිකයෝ කුසල අකුසල ධර්මයන් උපදින්නේ නැ කියන කාරණාවයි එතන සලායතන නිරෝධය කියලා කියන්නේ. අනුපාදා පරිනිර්වාණින් ඒ ආයතන ටිකක් නිවීමට යන ඒක වෙනම කාරණාවක්. නමුත් මේ ආයතන නිසා කුසල අකුසල් උපදින්නේ කියන කාරණාව උන්වහන්සේ සාත් කරලා තියෙනවා. ජීවත් වෙද්දිම රහත් උනන් පස්සේ උන්වහන්සේට සලායතන නිරෝධයි. සලායතන නිරෝධයි කියන එක ගොඩාක් අය මේ පටලගෙන තියෙනවා. ඇතැම් අය මාත් එක්ක ඔය සමහර ගිහි මහත්තුරු කතා කරලා විග්‍රහ කරනවා, දේශනා කරනවා මේ සලායතන නිරෝධය කියලා කියන්නේ උන්වහන්සේ රූප දැක්කට ඇහැ නැහැ මනසින් දකින්නේ කියලා එක විග්‍රහයන් කරනවා. ඇත්තටම ඒක වරදවා තේරුම් ගැනීමක්. ඒ නිසා මම එතනදී පැහැදිලි කළා ඇහැ නිරුද්ධයි නම් මේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනාටත් ඒ ඉන්ද්‍රියෝ තියෙනවා නම් රහතන් වහන්සේ එදිනදා කටයුතු කරනකොට උන්වහන්සේ සලායතන නිරුද්ධ කරලා තියෙනවා. ඒක හරි. නිරුද්ධ කරලා තියෙන කාරණාවෙන් තේරුම් ගන්න ඕනේ අපි නැවත නූපදින ආකාරයට උන්වහන්සේගේ හිත සකස් වෙලා තියෙනවා. යම් අනුසයක් නිසා මේ ආයතන ටික හට ගන්නවා නම් ඒ ආයතන ටික නිරුද්ධ කරාම අපිට කියන්න වෙන්නේ උන්වහන්සේ ආයතන ටික නිරුද්ධ කරා කියලා. දැන් ඒකම අනිත් පැත්තට තියෙනවානේ. දැන් අපිට දැන් ඔළුව එකක්කම නැති වුණාට මම ඔළුව එකක්කම නිරුද්ධ කරා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? අනාගතයේදී ඔළුව එකක්කම ඇති වෙන්න පුළුවන් හේතු ටික තියෙන නිසා කවදා හරි ඔළුව එකක්කම ඇති වෙන්න පුළුවන්. මම දැන් ජරාවටපත් නොවුණා කියලා මම ජරාවෙන් යුත්තයි. මම ජරාව නිරුද්ධ කරලා නැහැ. ජරාව නිරුද්ධ කරලා කියන වචනේ කියන්න පුළුවන් කොතනදීද? දැන් මේ කය ජරාවටපත් වෙනවා කියන එක තුලින් නෙවෙයි. ජරාවටපත් වෙන්න නැවත නැවත හේතු වන හේතු ධර්ම ටිකක් නැවත නූපදින ආකාරයට නිරුද්ධ කරලා නම් අන්න එතනයි කියන්න සුදුසු වූ ජරාව නිරුද්ධ කරලා, මරණය නිරුද්ධ කරලා, ජරා මරණ නිරෝධයි, ආයතන නිරෝධයි කියලා කියන්නේ අන්න ඒ නිසා. මේ ඇහැ නිසා නැවත නැවත අනාගතයේ ඇස් උපදින්න හේතු තියෙනවා නම් ඔහු ආයතන නිරුද්ධ කරලා නැහැ. මේ ඇස් ඇතිවීමේ හේතුව මෙතනම නිරුද්ධ කරලා නම් ඒ කර්ම ටික අනාගතයේ ඇස් උපදින්න තියෙන හේතුව නැති කරපු නිසා ඔහු සලායතන නිරුද්ධ කරා කියලා මේ වාක්‍ය කියනවා. දන්නේ නිසා අපි ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. මේක අපි ඉදිරියේදී දීර්ඝව කතා කරමු. තෙරුවන් සරණයි. අර අනන්තර උපනිෂේ කියන අවස්ථාවේදී ඒ කියන්නේ ලොකු විපාක ලොකු කුසලයක් කරන අවස්ථාවකදී උදාහරණයක් ඇරෙන්න ඊට පස්සේ නිරන්තරයෙන්ම එහෙම නැත්නම් නිතරින්ම තවත් කුසලයක් හැදෙනවා කියන අවස්ථාව උභාසම හිතන තේරුම් කරා. ඔව්. ඒක සමානද චිත්ත නියම ධර්මයක්ද? එහෙම නැත්නම් අර සාමාන්‍ය සිදුවීමක් අපිට මුදෙන් විශාල පිවිරීමක් අවස්ථාවකදී ඊට අදාළව සිදුවෙන අර ආෆ්ටර් ටෙක්ස්ට් කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ දැන් පිපිරීමකදී පස්සෙන් එන දුම් ඉන්දර වගේ ඒ ඒ ඒකට ඒ වගේ අවස්ථාවක් සෝවිනාසි.
ඔව් එතකොට එතන ඇත්තටම මේ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන ප්‍රතිශක්තියක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතන අපි අනන්තර උපනිශ්‍රය ගැන තමයි කතා කරේ. යම් මුලින් හටගත්තු සිතක බලවත් ලෙස සිතක් ඉපදුනා නම් තව ඊළඟට අනතුරුව උපදින සිත් එබඳු සිත් උපදින්න ප්‍රත්‍යවීමක් තියෙනවා. එතකොට ඒක අපි කියමුකෝ කෙනෙකුට බලවත් ලෙස ලෝභයක් ඉපදුනොත් ඒ ලෝභය නැවත නැවත උපදවන්න මේ මුලින් ඉපදිච්ච බලවත් ලෙස ඉපදිච්ච ලෝභය හේතු වෙලා තියෙනවා. එතකොට මේ එතන ධර්මතාවයක් හැටියට කියන්න බල ප්‍රත්‍ය ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. ඒක ධම්ම නියාමයක් නෙවෙයි, ධර්මතාවයක්. ලෝභය නැමැති ධර්මයේ දැඩිව ඉපදුනොත් එතන ධර්මතාවයක් ගොඩනගෙනවා. ඊළඟ අනතුරුව තව බොහෝ සිත් එබඳු සිත් උපදින්න පුළුවන් බවක් එතන ගොඩ නැගෙනවා. අන්න ඒකට තමයි එතන අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා කිව්වේ. ඒ ප්‍රත්‍ය ශක්තියක් ගොඩනැගෙන එහෙම ඒ විදිහේ අරමුණක් මත බලවත් ලෙස ලෝභය නූපදුනා නම් ඊළඟ සිත් ඒක අරමුණු කරගෙන උපදින්නේ නැහැ. සමහර විට අපි සමහර දේවල් දැක්කා එතනින් ඉවරයි. නැවත නැවත සිහි වෙන්නෙත් නැහැ, සිත් වැල්ල යන්නෙත් නැහැ. සමහර දේවල් වල සිහි වෙච්ච ගමන්ම අපි දන්නේ නැතුව අයෝනිසෝමනසිකාරය යෙදලා බලවත් වුණාම ඒක සමහර විට අපි විදර්ශනා කරන වෙලාවේ දන්නේම නැතුව බොහෝ කාලයක් ඒ ඔස්සේ සිත් ගැවසිරා. එහෙනම් ඒ ප්‍රත්‍ය ශක්තියක් තියෙන්නේ ප්‍රත්‍ය ඇති වුණොත් පමණයි. එනිසා අනන්ත රූපනිශ්‍රේ භාවයේ කියන එක හැම සිතක හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනව නෙවෙයි, අනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැම සිතකම. හිතක් ඉපදිලා ඊළඟ සිත උපදින්න මුලින් ඉපදිච්ච සිත ප්‍රත්‍ය වෙනවා. නමුත් මේ අනන්තර ප්‍රත්‍ය අනන්තර උපනිශ්‍රේ කියන එක හැම සිතකම තියෙන්නේ නැහැ. අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියන්නේ හිතක් බලවත් ලෙස ඇති වුණොත් තමයි ඒක උපකාර වෙනවා ඊළඟ සිත උපදින්න. ඒකේ ප්‍රත්‍ය වීමේ ශක්තිය එකක්. චක්කු විඥාණයට අනුතුරුව සම්පටිච්චන සිත උපදිනවා කියන එකත් අනන්තර ප්‍රත්‍ය තියෙනවා. හැබැයි අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍යයේ නැහැ. ඒ නිසා මේ වගේ මේක මම තව ටිකක් විග්‍රහ කරන්නම් අපි ඊළඟ සැරේදී. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. උදයි තෙරුවන් සරණයි. මම හිතන්නේ අද බොහෝ ගැඹුරු ධර්ම කරුණු වලට අපි ස්වාමීන් වහන්සේ අපිව ඉතරම් ගියා. මං හිතන්නේ ඒ සියලු ධර්ම කරුණු අපිට සමහර වෙලාවට එකපාරට තේරුම් ගන්නට අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි මේ සම්බන්ධයෙන් මේ දේශනාවම නැවත නැවත ඇසීමෙන් ගොඩක් වෙලාවට අපිට සමහර කරුණු තේරුම් ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න තියෙනවා නම් අද තියෙන අපේ වෙලාව අනුව අපිට උත්තර දෙන්න බැරි වුණ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපිට ඊළඟ සැරේට ස්වාමීන් වහන්සේ ආසා දැනගන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. ඉතින් අද දවසේදී අපි වාසික බොහොම නැගති වෙනවා මේ ධර්ම කරුණු අපිට කියලා දුන්න එක ගැන. ඒ වගේම උපවාසයටත් උපවාසිකේ දේවෝපිය ගුරුවරුටත් අපි මේ ඇති වුණා වූ පුණ්‍ය ස්කන්ධය උපවාසය අනුමෝදන් කරනවා මේ සියලු දෙනාටම. ඒ වගේම වහන්සේ පතනා බෝධියකින් ඉතාම කෙටි කලයකින් ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන අප සියලු දෙනා වෙනුවෙන් සියලු දෙනාටම සර්වන් සරණයි. ඔබවහන්සේට ආරාධනා කර සිටිනවා මේ පුණ්‍ය අනුමෝදනාව කරන්න සර්වන් සරණයි. හොඳයි, එහෙමනම් අපි අද දවසේදී දේශනාව අවසන් කරනවා. ඉතින් අර අපේ මහත්මයා කියපු විදිහට ඔබට ඊළඟ සැරේ මම වැඩි කාලයක් ප්‍රශ්න වලට තියන්නම්. ඔබ මේකේ මේ දේශනාව නැවත නැවත අහලා ප්‍රශ්න ටිකක් ගොනු කරගන්න. එතකොට මේ නොතේරෙන තැන් අපිට තවත් විස්තර වශයෙන් විග්‍රහ කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන අය හැම වෙලාවෙම මේ දේශනාවට මේ සජීවීව සම්බන්ධ වෙනවා නම් එයාට මේකේ දිගට යන්න පුළුවන් බවක් තියෙනවා. මොකද සමහර විට මේ දේශනාව ඊළඟ සතියේ වෙනකොට සමහර විට කෙනෙකුට ශ්‍රවණය කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඊළඟ දේශනාව එයාට පැටලෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා මේ අපි ඔය කාලය පස්සේ යොදා ගන්නවා කියන එක තුළ කෙරෙන්නත් පුළුවන් නොකෙරෙන්නත් පුළුවන්. නමුත් අපි එකපාරක් හරි සම්බන්ධ වුණා මේක අපිට අනිවාර්යෙන් ඒ මොහොතේ අපි සජීවීව සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වීම තුළ අපිට දැනෙන ප්‍රවණතාවය වැඩි, අපි යමක් අහගෙන ඉන්නවට වැඩි. ඉතින් ඒ නිසා ඒක ඊළඟ දේශනාවලටත් උපකාර වෙනවා. මොකද සමහර විට අතපසු වීම නිසා මේ සතියක් ඇතුළත ඊළඟ දේශනාවට අතර දාන්න උත්සාහවත් වෙනවා මං හිතන්නේ අපේ මහත්තුරු. නමුත් ඒක නොකරුණොත් ඒකේ පාඩුවකුත් වෙනවා, ඒකත් මතක් කරනවා. ඒ වගේම අද මේ විදිහට අපි උතුම් ධර්ම කාරණා අපේ ශක්ති පමණකින් විග්‍රහ කරගත්තා. විග්‍රහ කරගෙන අපේ හිත්වල ලෝභය ද්වේෂය නැති කරගන්න, අකුසලයේ දුරු කරගන්න, අවිද්‍යාව දුරු කරගන්න යම් ආකාරයකින් මේ දේවල් හේතු වුණා නම් ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, ඒ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරනවා. ධර්ම ශ්‍රවණලාභී සියලු දෙනාමත් සම්බන්ධ වෙච්ච උපකාර කර නන් අයුරින් උපකාර කරන හැම දෙනාටමත් මේ කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාටම මේ කුසල් උපකාර වීමෙන් මේ සම්බුද්ධ ශාසනය ලබාගත යුතු මාර්ගඵල ධ්‍යාන ලබා ගන්න, ඉන්ද්‍රිය බල බුද්ධංග ධර්මයන් දියුණු කරගන්න මේ කුසල් උපනිශ්‍රේ වේවා, ප්‍රත්‍ය වේවා. බාධක දුරු කර, කරදර දුරු කරගෙන, උපද්‍රව දුරු කරගෙන සුවසේම මේ ධර්ම මාර්ගයේ යන්න නුවණ පහළ වෙන්න මේ කුසල් උපනිශ්‍රේ වෙලා හැම දිනාටම දුන් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් නිවි සැනසෙන්නම උතුම් පාරමී ධර්මයක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ සිද්ධ කිරීම තුළ නිසා අපිට තුරුණුවන් කෙරේ යම් වරදක්, ප්‍රමාද දෝෂයක්, අගෞරවයක් හෝ සිද්ධ වුණා නම් තුරුණුවන්ගෙන් පළමුවද දෙවනුව තෙවනුවද අපි සමාව භජනය කරනවා, සමාව අයදිනවා. ඒ වගේම මේ කුසල බලයෙන් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසේත්වා කියලා අපි ප්‍රාර්ථනා ගාථා කියලා අවසන් කරනවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු, තෙරුවන් සරණයි.